සමන්තා චකවාලිසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්සේ සුනන්තු සගග මොක්හදං ධම්ම සවන කාලු අයංබදන්තා ධම්ම සවනකාලු අයං බදන්තා ධම්ම සවනෙකාලු අයං බදන්ත නමුතස්සේ භගවෙතෝ අරහතු සම්මා සම්බුද්ධසේ नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स उभो सद्धा वदन्योचे සඥතා දම්ම ජීවිනෝ තේහොන් තෙ ජානි පතයෝ අ්‍යම menyangං පියං වදති Tueruhan satu අantaශririmatu gunabalල පිනතු ඔබසිලු දෙනම නිදුක් වේවා නීරෝගිවේවා සුවපත්තේවා සියලු කායික මානසික සුවයන් නොුවඩුවලබ ධර්මානු ධර්ම පිළිවෙත් මගේ හැමසුම්නස් සඋපදවාගෙන පල සමාපත්ති ප්‍රඥා මග ඔස්සේ ඒ උතුම්ම චතරාසත්්‍ය ධර්ම අවබෝධය පිණිසත් මේ දේශනාවත් යංවූද උපකාරක ධර්ම පිලක්ම වේවායි ල්මුකොට ඉතාමත් කරුණාවෙන් ආරාධනා කරනවා. දා දායකඇත්තන්ගේ ආරාධනාවෙන් අදදවසේ දේශනාවට මාතෘකාව හැටියට පවතින්නේ ගෘහස්ට ජීවිතයක් ස්වාමයාාබිරිද දෙමවපියෝ දරුව ආදී වසයෙන් ධර්මානුකූල පිළිවෙත් මගක ලෞකික ලෝකෝත්තර පලසමාධි ප්‍රඥාාව උපදවාගෙන කෙසේ ගත කළ යුතුද යන අදහස් පෙලාය. පින්වත්නී මෙ දේශනාවහි ප්‍රධාන අදහස දුල්ලබෝ ලැබූ මනුස්ස ජීවිතය ධර්මානුකූල පිළිවෙත් මගක සැනසිලිමත්ත කෙසේ ගතුතුද යන අදහස පෙන්වා දෙන්නේයි. එනමුත් එහි කෙලවර නිරන්තරයෙන් ස්පර්සවෙන්නේ ධර්ම මනසිකාරය තුළ ලෝකෝත්තර පලසමාධි ප්‍රඥාාව උපදවා ගන්නා වූ මාර්ග්‍යය. සරලව සඳහන් කළොත් ඔබ ලෞකික ජීවිතය තුළ සාමයාබිරිද දෙමෝපියෝ දරුවෝ. ඔබ සම්මත ලෝකයේ තුළ පවසන ආකාරයෙන් ඔබ මගේ මම ඔබේ. මේ අදහස් පෙළ ඔසේ දෙමෝපියෝ දරුවු ස්වාමිභාරයා ජීවිතගමන පැවැත්තුවත් ලෝකෝත්තර ධර්ම කතාවට පරමාර්ථ ධර්ම පෙළට අනුව හේතුූම් ප්‍රත්ථකරගෙන සකස්සෙන පලයකුයි මේ ජීවිතය. ඔබට වැටහිනාකාරයෙන් කය. ඒ හේතුූන්ගේ මේ විසිරයාමෙන් ජීවිතත් විසිරයාම සිද්ධ වෙනවා. කයත් හටාරගෙන බිඳී නැතිව යනවා. මි නිසා සම්මත ලෝකය තුළ මම ඔබ කියල පැවැත්තුවත් ප්‍රමාථ දේශනාවටනුව මම කියා කිසිවෙක්කෝ කිසිවක් නැහැ. ඔබ කියා කිසිවෙක්කෝ කිසිවක් නැහැ. සත්්‍ය පුද්ගල සංඥාව පවත්තන්නේ සම්මුතියෙන් පැවැත්ම පිණිසමයි. මේ අවබෝධය ලෞකික ජීවිතයේ සැනසිලිමත් බව පිණිස. උපකාරක ධර්ම පෙළක් වෙනවා. එසේ නොමතිවුණොත් වර්තමාන පරිසරේපවා ඔබ අදහස් කළත් දෙමවපියෝදරුවෝ සාමිභාරයා වසයෙන් සතුටින් ජීවත් වෙන්ටෝනිේ ඔවුනුන් තේරුම් ගන්ටෝනේ ඕනවුන්ට පිහිට වෙන්ටෝනේ ආදී වසයෙන් පැවැත්තුවත් බොහෝ විටක ජීවිත ගමනේ අහන්න ලැබෙන දෙයක් පවසන දේකුයි යි මාව තරු ගන්නෙ නැත්තේ ඇයි මට ඔවිදියට කතා කරන්නේ ඇයි මේ විදියට මට මෙහෙම සලකන්නේ මමත් මනුස්සෙක් ලිංගතුකමට කරුණාවට ඔබේ වචනයනං ආදරයට කැමතියිමිල් ලෝක හැම මනුස්සෙක් වගේම දුකට කඳුලකට පීඩාවකට කැමතිනහ හිතේ සතෘෂ්ියයට සැනසිල්ලට ලෙංගතුකමට මාත්කැමති එනිසා ඔබට පින් සිද්වෙයි මනුස්සේ කැටියට මට සලකන්න කියලා. ලෞකික ලෝකයේ තුළ බොහෝ අවවාද උපදෙශ දුන්නත් ස්වාමයාාබිරිද ඕනෝන් කෙරේ පැවති යුතු ආකාරී දෙමෝපියෝ දරුව ඕනෝන් කෙරේ පැවතිය යුතු ආකාරය එ මු අතාගත බුදුරජාණන් වහන්සේ දවස පටන් අදත් මතු මත්ති නැවත නවතත් දෙමවපියන්ට හා දෙමවපියෝද දරුවන්ට හා සාමියයා බිරිඳ ආදීවසයෙන් පවුල් පරිසරය තුළ ආධ්‍යාත්මක ජීවිතයත් මුල්කරගෙන මේ ජීවිතයේ සැනසිල්ල ලබන ආකාරය ධර්මයට මුසු කළ සදහම් පෙළකින් පෙන්වා දයුතු වෙනවා ඒ වෙනුවෙන් උතුම්ම මාර්ගය තමයි ජීවිතය අථාර්ථය පළමුවෙන් දැන ගැනීම. ඇයි මට මෙහෙම සලකන්නේ ඇයි මම විශ්වාස කරන්න ඇත්තේ ඇයි ඇයි මාව රවට්ටන්නේ ලිංගතුකමෙන් මටත් සලකන්න මෙ ලොක අපි හැම කෙනෙක්ම අවුදු දහස් ගණනක් මේ කාලේ තුළ ජීවත්තවෙෙ නැහ ආයුවෙලයි ආයු තිබේය සම්මතය තුළ පැවතුනත් ඕන මොමොහොතක් අවසන් මහොත වෙන්න පුළුවන් ඒ බව දැනගෙන ජීවිතය පාත්තන්න. එහෙම නං ඒ පරමාර්ථ ධර්මය අවබෝධයෙන් සිත තුළ අභ්‍යාසයක් පුරුද්ධක් පැවැත්තුවම තමා තමාට අවංක කෙනෙක් වෙනවා. තමා අන්න අයට වංක රහසින් හෝ වැරදක් කරන කෙනෙක් බවට පත්තෙන්න්නේ එනහ රහසින් වැරදක් කරන්න හිතුවිලි අස්ශෘතවා පෘ්‍යජන හිතක් ලෙස හිතට නැගුණත්. හිතේ අභ්‍යහාසය පුරුද්ධ නිසා ඒ සිතුවිල්ලේ ඇති ආදීනොවේ භානක බවතේරුම් මරගෙන. සම්මතේ තුළ නමුත් හොඳනරක වටහාගෙන. කුසල් අකුසල් මග ඔස්සේ අකුසල් මගින් බැහැරවෙලා කුසල් මඟට යොමුුවෙන් ටෝන කියලා හිත්තොල්ට දැනන පටන්ගන්නවා. උපපන්නන් කාමවිතක්කං නාදිවාසේති එපදනු. ලින් යුක්ත කාමෙකිව්වක් ඇලීම කැමැත්ත. ඇලන්න තිබෙන කැමැත්ත මුල්කරගත්ත සිතුවිල්ල වැඩේෙන දෙන්න ඒව සන්නෙ නෑ. හේතුව පුරුදු කරන ලද මනස තුළ අභ්‍යාසය තුළ දැනෙනවා මේ සිතුවිල්ලේ ඇති වැඩුණොත් ක්‍රියාත්මක වුුණොත් භයානකකොම ඒ මොහොතේම බැහැර වෙලා යන තැනට හිත පුරුදු කරනවා. පජහති විනෝදේති භ්‍යන්තිකරෝති අනභාවන්කමෝත් ගමේති. ආදීනවේ දැකළ කඳුලකට මත්තෙන් විපත්තියකට මත්තෙන් ජීවිත විනාසේකට මත්තෙන් ඒ සිතුවිල්ල ඉවත් කරනවා ගලවල දානුව බැහැර කරනවා. නැවත නැවතත් එවැනි සිතුවිලිනං හිතහි සකස්සෙන්ට අවස්ථාවක් ම ඇතිකරන්න නෙනෑ කියලා තමාතුළම ආධ්‍යාත්මික පොරොන් දුවක් ඇතුවෙනවා. එහෙත් මේට හිතේ අභ්‍යාසියක් තියෙන්න්න ඕනේ. හිතේ පුරුද්දක්තියෙන්න්න ඕනේ. වගේ උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදිවාසේති. ලිංගතුකම සනිහස හොයාගෙන යන ඇත්තෝ ඒ ටික බලාපොරොත්තුව නාකාරයෙන් නොලැබෙනකොට ඒ සිතුවිල්ලි ව්‍යාපාද බවට තරහ බවට පත්වෙනවා. අමනාපයේ බවට පත්වෙනවා අකමැති අරමුණට දක්වන ප්‍රතිචාරය තමයි පටිගේ ව්‍යාපාදය තරහව අමනාපය ඉවසනා බව හැටියට දක්වන්නේ. එමනං පටිග චිත්තයක් තරහ සිතුවිල්ලක් හිතේ පැනගුණු මොහොතේදී පවා. එහි ඇති ආදී නොවේ භානක බවතේරුම් ගරගෙන පළමුව ඒ අමනාප ගැටෙන තරහ සිතුවිල්ල සංසිඳවාගෙන ඊළඟට එහි මුල ඇයි මා සිත තුල මේ වගේ සිතුවිල්ලක් ඇතිවනේ කියලා මෙිනිහි කරලා කල්පනා කරලා ඊළඟට එවනි සිතුවිල්ලක් ඇති නොවෙන්නත්. සිතුවිලි ඇතිවුණනන් තරහ සිතුවිලි බැහරරගන්නත් ලිංගතුකමයි කරුණාවයි මෛත්‍රයා මුල් කරගෙන ගැටලුවකට විසඳුමක් හොයන්නත් සම්මත ලෝකේ තුළ ඉක්මන් විසඳුන් හෝ දීර්ඝ කාලීනවත් විසඳුන් නැත්තං. තමන්ගේ හිතතුළ තරහ වෛරය පදිංචි කරගන්න නැතුව තැම්පත් කරගන්න නැතුව සමාහිත හිතක් ඇති කරගන්න තරං අවස්ථාවක් පවතින්ටෝනේ. එවගේ විහින් සාහිතක් පැවතුනොත්. තමාට අත්විපත් කරගෙන අන්නයට අත්විපත් කරන්න තරන් සිතුවිල්ලක් පැනනැගුණොත්. දුල්ලබෝ ලබාගත්ත මේ උතුම් මනුස්්‍ය ජීවිතයේ ඇති උතුම් බව ප්‍රෝජේන්් අරගෙන. ගත වෙන හැම මොහොතක්ම සුසමාහිත සංකප්පා. සංසිදුනු සිතුවිලි වලින් පවත්තන්ට ඕනි කියලා හිතර දැනන්න පටන් ගන්නවා. පරිසරය කලබලකාරී වෙන්න පුළුවන්. ම්විතක නොගලැපෙන පුද්ගලයෝ එකම වහලක් ඇැට සිටිින් න්නත් පුළුවන් සම්මතයේ තුළ ආරක්ෂාවෙනවා. හැබැයි හිතත් ආරක්ෂා කරගන්නවා තරහවෙන් වෛරයෙන් අමනාපයෙන්. ඇයි මම මනසිින් දුක්විඳින්නේ. මේ කෙටිකාලින ජීවිතයේ තුළ බාහිර පුද්ගලෙක්කා අරමුණු නිසා ම දුක් පින්දිනමද.මලව ජීවිතයේ දුක යනුව ඇලීම සහ ගැටීම එනම් ලෝබ දෝස, අභිද්්‍යාදෝ මනස්ස. මේ කෙලෙස් නිසා මරණින් මතු අනම තක්්ග කෙලවරත් දකින්ටනැති. දීර්ග සංසාර ගමනේ සතරපාය උපතකට අවස්ථාවක් හදා ගන්නෝද. මේ මුණ ගැහුණ පුද්ගලයෝ. ඒවගේම හිතන් සකස් කරන අරමුණු ගේ දොර දනදහන්නේ ආදීවසයෙන් මේ සියල්ලත්. මෙලව ජීවිතයේ ආවිසයි උස්නෑ විඤ්ානය බැහර වෙලා මියදුනා කියන තැනය පටන් ඒසිල්ල අවසන්. කිසිුදු සම්බන්ධයක් නෑ. මේ ජීවිතයේෙත් මිස්කන්ද පංචකය මුල්කරගෙන විශේසේම මේ රූපස්කන්දය කයත් මුල්කරගෙන කවල පෝල නාවල සරසල ආලේපනය කරලා හැඩබලල මේ සියල්ලම සිද්ධ කළත් දවසක වැඩි කාලයක් ඒ වෙනුවෙන් ගත කළත් ඒත් අවසානේ. ආවිසයි උනයයි විඤඥාණයයි බැහැර වේි තැන එයත් මෙලව තබනවා. වි්ඥානය බැහැර වෙලායනවා. ශරීරයේ අවසානනි පිලිස්වා හෝ මහපොලේ පස්සියටට කලා හෝ දූවිලි බවට පත්වෙනවා. මිවිදියට ජීවිතය ගෙන ගැම්රින් දකිනවා. ඒයට අභ්‍යාසයෙන් කරන්නද පුරුදු කරලද සිතක් පවතින්න ඕනේ. ඒකට ධර්මය හඳුන්නනවා සමාධිය අවසාය ඔබට බොහො කෙෙනකුට හුරු පුරුදු වචනය භාවනාව. කුසල ධර්ම වඩන්න හිත පුරුදු කරනය එක. පින්වත්නී ටික ටිකවත් මේ පිළිබඳව සිතේ අභ්‍යහාසයක් පුරුද්දක් නැතිනං නිතොර නිතොර අරමුණු හොයනවා. ඇලිෙනව බැඳෙනවා. නැවතත් හඬනොව වැලපෙනවා. නැමතත් අරමුණු හොයනවා. නැමතත් ඇලෙනව බැඳෙනවා. ජීවිතය කෙලවරකට පැමිණේ ඕන මොමොහොතක්. ඇලීම බැඳීම ගැටීම මුලාව හැඩීම වැලපීම සෝකය පරිදේවේ දුක්ක දෝමනස්ස මේසියල්ලම ලොබදෝස මූහ. මේ ලෝබදෝස මූහ නිසා අවසානිි. සසර දීර්ගවෙන ගමනකට නැවතත් භවය හැදෙනවා. ඒ සසර දීර්ගවෙනි භවය සකස්වෙන්නේ වැඩිපුරම නරකතිරි සම්ප්‍රේතසරණං වූ සතර පායම මුූල් කරගෙනයි. මෙන්න මේ අවබෝධය සිත තුළ අභ්‍යාස කරලා භාවනාමගින් දැකලා විදර්ශනාවෙන් පුරුදු කරන ලද සිතක් පැවතුනුත් ලෞකික ජීවිතය ඔබට සුවපත් කරගන්න පුළුවනි. පින්වත්නි අස්සුතුවා පෘථග්ජන ලෝකය තුළ. යම් පිරිසකට යම් අයකුට හිතෙන දෙයකුයි ධර්මයයි ලෞකිකල් ලෝකයයි නැත් ලෞකිකල් ලෝකයේ දියුණුවයි ධර්මානුකූල ජීවිතය දෙක එකට ගමන් කරගන්න අපහසුයි කියලා ඉගනීම් රැකියාව වෘතිය විවාහය දරුවෝගේ දර යුතුකම් එක පැත්තක හුදකල් මනසි හුද කලාවෙල සීල සමාධි ප්‍රඥා ගුණ වැඩීම තවත් පැත්තක ඉනිසා මාසයයක් පුරාම මහන්සි වෙලා දුවපැන ඇවිදල කටයුතු කරලා මාසක ටෙකවතාවක්කෝ පොහේ දවසක පසලොස්සක දවසක හුදකලා වූ ජීවිතය ගත කරන් ඕනේ. නැවතත් ඒ දවසෙන් අනතුරුව පුරුදු ජීවිතේම ඇලීම සහ ගැටීම ඔස්සේ. හිමිදිරි පාන්දර පටන් හරියට ජීවිතය යුද්ධයක් වගේ කියල පටන් අරගෙන දවසවසානය නිමාවට පත්වෙෙන්නේ. කියාගන්න බැරිතරන් වෙහෙසක් හිතේ මහා බරක් ඒ බලාපොරොත්තු බලාපොරොතු කඩ වෙච්චි තැන්. ඒ හමුවීන් හමුණු තැන්වල පවත්නා පීඩා මේ බොහෝ දේවල් එක දව සවසන්නනවා. එතනත් සකස්සන රැස්සෙන්නේ අකුසල ධර්මයි. මෙන මේ නිසා පරමාර්ථ ධර්මය පිළිබඳව හැම බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවකටම අවබෝධයක් පවතින්ටෝනේ. හේතුූම් ප්‍රත්්තකරගෙන සකස්සෙන හැම පලවිපාක හේතුන්ගේ විසිරයාමයෙන් නැතිව යනවා. මම ඔබ මගේ යයි සම්මතයක් පමණයි අම්මාපච්චි ස්වාමයාබේද දරුවෝගේ දර මේ අරමුණු පමණයි මේවල අපි නම් පත්වනෝ පුද්ගලයෝ වස්තු හැටියට පරිහරණය කරනවා නමුත් මේවා විසිරී යනකොට අපි මුලින් හඳුන්නපු නාමයන් ඒතුළින් බැහැර වෙලායනවා යථහි අංග සම්බාරා හෝති සද්දෝ රතෝ ඉති. ඒවන් කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මතිය හෝති සත්තෝති සම්මුති. රථයක් අපි හඳුන්නන්නේ කෑලි ටිකක් යගුතුවොරලා කරත්තයක් කාරයක් ලොරියක් බස්රතයක් සයිකලයක් පාපැදික් ආදීවසය. ඒවාහි කෑලි කෑලි ඉවත් කල ඉවත් කරත්මකද වෙන්නේ මුලින් හඳන්න්නපු රතේ කියෙන නාමේ ඉවත්වෙලා යනො. ඉට පස කෑලි කොටසක් යකඩ කෑලි රබර් කෑලි ලී කෑලි ආදී වස්සයන. මේ ජීවිතේත් රූපවේදනා සඥා සංකාර විඤ්ඥාණක නිස්කන්ද පංචකය ඉට පසේ ඔබට පෙනෙන රූපස්කන්දයේ පටව්‍යාපෝතයේ ජෝවායෝ තදගතිය වැගිරෙන බව උස්නේවා යො මේ හතර විසිරිලා යනකොට රිදනව බිඳනවා කැඩෙනව මහළුවෙනවා මමුවත් මට පාලනයක් නෑ අවසානේ විසිරිලාගයාට පස්සෙ මරණය හා සමගින් දවිලි බවට පත්වෙනවා. මලසිරුරක් යම්තැනක තිබෙන් ටැරියෝොත් අවසාන ඇටසැකිලිටිකක් පමණයි සාමාන්‍ය දැක්මඟටෙනවා. ඉට පස්සේවාල් කාලෙකද දූවිලි බවට පත්තලා මහපළුවටයිති වෙනොවා. මේ තමයි ජීවිතයේ අත්හාර්ථය මේ අවබෝධය හා සමගින්, ලෞකික ලෝකෝත්තර මේ පලසමාධි ප්‍රඥා මේ ජීවිතේම උපදවාගන්න. ුවන්කමක් තිබෙන්න ඕන. ඒ ජීවිත ගමනේ ඔබ ආරම්භ කරන්න ඔබේ ජීවිතය දෙමවුපියෝ දරුවෝ කියලා මිළඟට ස්වාමි භාරයා සහෝදර සහෝදනාාදීන් වසයෙන් ඔබ ඥාතත්‍යය හඳුන්නනවන්. ලෞකික ලෝකෝත්තර මේ සදහම් මග ඔබ ගත කරන පවල් ජීවිතය ඔස්සේම ලබන්ට නොහැකිද කියලා ඔබ අතර ඔබේ සිත තුළ ප්‍රශ්නාර්ථනගන්න පුළුවන් ජීතය තුළ පමණක්නමේ රටක පවතින ආර්ථික දේශපාලනික සාමාජික විවිධ ගැටලුවස්සේ මේවා පැනනගින්න පුළුවන්. මේ දේශනාව මේ සිදුකරන මේ කාලය මේ දින කීපය අපි සඳහන් කොළොත් ඉතාම දුක්ක දෝමනස්සයන්ගෙන් අස්ෘතුව පෘථ්ජන මනුස්සයන්ගේසිත් නොසන්සුන් වෙලා කළබලකාරී පරිසරයක් කාලයකයි. මෙවනි කාලයක මේ ලෞකික ලෝකොත්තර දහම අනුගමනය කරලා පළලබන්ට නොහැකිද කියලා ඔබ හිත්තල දැනන්න පුළුවන්. පුළුවනි. මේ අකාලික දහමක් තතාගත බුදුරජාණන් වහසේ දේශනා කළ මේ පරමාර්ථ ධර්මය හැම හිතකටම එකසේ ගලපගන්න පුළුවන්. කාලයෙන් කාලෙටල් තාක්ෂණි දියුණුව බෞතිකල් දියුණුව වෙනස්සන්නන පුළුවන්. නමුත් හිතේ ස්වභාවේ එක හා සමානයි. ලෝකයේ පවත්නා අනිච්ච දුක්ක අනත්තනං වූ තිලක්කන ධර්මයට සියල්ල යටත්වය කියන අදහස එකහා සමානෝම පවතිනම්. පරිසර අනුව කාලයයා අනුව භෞතික දියුණු අනුව හිතන පතනාකාරය වෙනස්සන්න පුළුවන්. හැබැයි මනසේ ස්වභාවේ එකාකාරයයි. එනම් හටගැනීම හා බිඳීම එකහා සමා නමයි.මනිසා මේ පරමාත ධර්මය ඔස්සේම ලෞකික ජීවිත තුළ ඔබේ පවුල් පරිසරය තුළ ට සැනසෙන්ට පුළුවන්ද කියලා ධර්මයෙන් අපි පිළියම් හොයා ගන්ටෝනේ. ම මුලින් මෙතෙක් දේශනා කලා සඳහන් කලා වගේ අපි හැම කෙනකොටම ප්‍රමාත ධර්මය පිළිබඳ චිත්තා අභ්‍යාශයක් අවශ්‍යයි. ගිහි හෝවේවා පැවිදි හෝවේවා සියු දෙනාටම මේ චිත්තා අභ්‍යාසිය වශ්‍යයි. ඒ අභ්‍යාසයෙන් තොරව නැත්තන් සමාධීම් භාවනාවෙන් තොරව සම්මා ප්‍රඥාවට හිත මනකොට ටිටිත් පුරුදු නොකට. මේ ජීවිත පවත්වෙන නිසා තමයි අපට මේ දුල්ලබෝ ලැබූ මනුස්ස්‍ය ජීවිතේ වටිනාකම උතුම්කම අමතක වෙලා කැමැති අරමුණු ලබන්නත් කැමැති අරමුණු නොලබෙන විට හා ලබාගත් අරමුණු තමන්ගෙන් ඉවත්වෙන විට. ඒවා තවත් පිරිසකට අයිතිවෙයි දෙකෙන සැකේ ඇතිවෙනකොට තමන් ලබුණු හෝ ලබාගත දේට වඩා වැඩියමක් අන්නයට පවතිනකොට අන්න එෙක් දේට වඩා තමන්ට යමක් වැඩිපුරයයි තිබෙනකොට මේ හැමතනකම ඇත්වවෙ තන් හා මදමාන දිට්ටි මේ වහඳුනානේ ධර්මය ප්‍රපං්ච කියලා. නැවතත් හඩා වැලපීන් දුක්ක දෝමනස්ස හා සමගින් ඔබ ජීවිතය ගත කරනවා. ඔබත් කියන වචනයක් තියෙනවා සැපදුක විඳදරාගෙන ජීවිතය පාත්වනවා කියලා. ඒක ධර්මානුකුල දහසකින් දකින්න ඕනේ විදර්ශනාවෙන් දකින්න ඕනිය සැපත් සංසාරගත පින මෙලවජීවිතයේ කල්්‍යානමිත්‍ර ආශ්‍රය දෙමවපියෝ දරුව සම්භාරයා පටන් උත්සාහයේ අධිෂ්ඨානය ප්‍රඥාව ඔස්සේ ඔබට ලැබුණ හෝ ඔබ ලබාගත සැපතක් පවතින්න පුළුවන් ලැබුණු කියන තැන පුබ්බේච කතපුඥතා පිරකල් ලද පිනස් සමගින් උපතින්ම මෙන් දෙමව්පියන්ගෙන් ලබුණු දෙයක් හාසමානය. මීළඟට මෙලවජීවිතයේ උත්සාහයේ අධිෂ්ඨානයේ දෛරය නුවණින් කටයුතු කිරීම ඔස්සේ ඔබ යම් සැපතක් බෞතික වසයෙන් වෙන්න පුළුවන් මානසික වසයෙන් වෙන්න පුළුවන් ඒ සප තුඋදා කරගන්න පුළුවන් එනමුත් මෙ හේතුවම් ප්‍රත්ථකරගෙන සකස්ෙලා දැන් සැප කියලා හඳුන්නනවා. උගත්කම ගේ දොර යානවාහන ධනදාන්නේ මුණ ගැසුුණු ස්වාමයා බිරිද ආදීවශයෙන් දැන් සැප හේතුවම් එක තුවක් කතන තියන්නේ හේතුවම් විසිරිලා යනකොට ඒ සැප කියපු දේ බැහැ වෙන්න පුළුවන්. දනදන්නේ ගේ දොර මේ දේවල් හා විනාසා මහත් දනා ඕනම දනයක් විනාසියෙන් අඩුවීමෙන් නැතිවීමෙන් ඉවත්වෙනව කිය එක වැටහෙනවා. ස්වාභායක විපතකින් හෝ දනේ ැතිවෙලා යන්න පුළුවන්. හැබැයි ඔබ පුද්ගලයන් සමඟ හිතන දෙයින්. හැම හමුුවීමක්ම වෙන්වීමකින් කෙලවර වෙන යනවා. හැම හමුුවීමකම ඕනම මොහතක් වෙන්වීම තිබෙනවා. හැම උපතකම මරණයක් තියෙනවා. ඇැම ප්‍රේකම ෝකයක් යෙනවා. දැම් මේ අදහස් පෙළවොස්ස අර භෞතිකවස්තුූන්හි ඇතිවීම නැතිවීම පමණක් නොේ පුද්ගලයන් අතරහා සිතුබිලි අතරත් ඔබට දැකගන්ට අවබෝධය අවශ්‍යයි හටාරගෙන බිඳී නැතිවෝ යනස්භාව එහමනන් සැප කියලා හිතින් අල්ලගන්න හැමදේකම වෙනස්වීම තුළ දුකක් බවට පත්නොවෙන්න අවබෝධයක් සැපතුලින් දකින්න ඕනේ. එතකොට ඔබ. සමාහිත හිතකින් ඒ සැප දුකක් බවට පත් කරගන්නේ. සැපැයි කියපු සරීරය නීරෝගියෝ පවතිලා ගිලංවීම ලෙඩවීම මහළුවීම ඔස්සේ බෙහෙත් කරනවා හැබැයි දුකක් බවට පත්නොකරගන්න පුරුදු කරලද මනසත්තියෙන් නොන්. සැපයි කියල දෙමවපිය දරුව සාමිභාරයා මුණ ගැහිච්චාය ඔබෙරුව ඔබේ පෙනුම ඔබ බැල්ම ඔබේ හඩ ඔබේ උපස්ථානය ඔබේ රැක බලා ගැනීම ඔබේ ඇවතුම් පැවතු ඔබේ වදන් පවා මට සැපතක් කියලා හිතෙන්න්න පුළුවන් හිතනවා එහෙත් කතා කර ගැන බැරි වුණොත් දැස නොපිනීගියොත් දෑත දෙපේ වාරු නැතිව ගියොත් හා ඔබ සුවපත්තේවා එනමුත් සිහය ව්‍යාකූල බවට පත්වනොත් මුලේ අක්‍රියතාවයක් බවට පත්වනොත් කුමක් ද වෙන්නේ. ජීවිතය ගැ ැම්ප්‍රීන් දකින්න පුුව ෘුදේවස්තුව ්‍රියාත්මක වුණත් ආශසාාස ප්‍රශශසය සකස්සේ. කපා හෙලන ලද මහ කොටයක් ගසක් වගේ සායනයේ මත වැතිරලා සිටි ඇස් දෙකින් බලාගෙන සිටියත් අඳුන ගන්න බැරිවේ. මේ නුබේ අම්ම අපච්චි නුඹේ අම්මගේ තාත්තගේ දුව වෙන දාදරයල් ලෙංගතුකමෙන් කතා කර මේ දුව පුතා. මේ ඔබේ ස්වාමිය මේ ඔබේ බිරින්ද මොන තර ලගතු මින්කිවත්. ඒයි ඔට ම හඳුනගන්න බැරිද. මගේ හඬහෙන්නේෙ නැද්ද කතා කරන්න වෙනද වගේම ඔය මොනවා කිව්වත්. ගිලංවීම ව්‍යාධිය රෝගය ඉදිරියේ අපි මනතරං ඇසරන අසරනද. දැංකෝ සැප.මට පෙරාතුව මා දෙෙස නැමත බලන්න. මට කතා කරන්න ඒ හඬට කැමතියි. මල්ලගීම සිටින්න මට රැකවරණයක් ආරක්ෂාවක් පිහිටක් තියනුව කියල පැවසවවාදන්න. ද දක් බව පත් දැන් හටන්න නෙමි සැපතිය නොකොටත් ස්වභාාවය දැනගෙන ඔවුනෝන් කෙරෙහි ලෙංගතුව කරුණාවෙන් එහෙත් උපාදාානය නොකොට හිතෙන් තදිින් නොබැඳගෙන මගේ මයි ස්තිරයි සදාකාලිකයි කියලා ඔබ කියන රැකවරණය ලෙංගතුකම පිහිට මේ දේ කරන්න. එත් දුකක් වූ භවය තුළ දුකක් වූ උපත තුළ යතා ස්වභාවය හටාරගෙන බිඳී නැතුව යනවා. ඒ වෙන කරන්න බැහැ. නි තමයි භාගතුන් වහන්සේ දුකි මදීමම පිළිබඳ දේශන කළ. මේ තමයි ලෝක අතාස්වභාවය. මේක පිළිගන්න බැහැ හමෝනුවයගේ මට වෙෙන් වෙන්න බෑ කියලා ජීවිත කාලය පුරාම හැඩුවත් තිබෙන ප්‍රෝජනය කුමක්ත. ඔබම අපම ගිලං වෙලා ආයුකාලයේ බැහැර වෙලා මියදයි. වෙන්වීම නතරවෙන්න නෑහ. මේක තමයි ජීවිත අතා ස්වභාවය. ඉන්සා සැප ඔබ පරිහරණය කරන්නඒත් හිතන් දැඩි උපාදානය කරන්න පා. එතකොට වෙනස්සෙනැතැන කායික රෝගයක් හෝ පුද්ගල වෙනසීමක් බාහිර වස්තවන්ගේ නැතිව යාමක් තිබුණත්. අවශ්‍යතන පිළිසකර කරනවා. ගිලං වෙන තැන බෙහෙත් කරනවා. තාවකාලික නොමුත් යම්මිට මනාසේ ප්‍රතිකාර කරනවා. ගේ දොර දනදහන්නේ අඩු ඇඩුවෙනකොට කඩයි බිඳියනොකොට කැඩී බිඳීයනකොට ධර්මානුකූලෝ ඒව නැවත සකස් කරගන්නවා. ඒෙත් පරම සත්්‍යය ඒවා තිබුණනත්. අපේ ජීවිතේ ආසාස ප්‍රශසාවාසය නතර වෙච්චි තැන ඒ කිසිම සම්බන්ධයක් නැවත නැතුව යනවා මේ තමයි ජීවිතයක් හාර්ථය ස්වාමයා බිරිඳ දෙමෝපියෝ දරුව ගහකොලගේ දොර මොනතරං ඔබ මගේ කියල පැවැත්තුවත් මම කියපු මමවත් මේ ස්කඳ පංචකය සමගින් හැබැෑවට මට අයිතියක් නැතිනං ඒ ඒ අය අම්මතාත ස්වාමාබිද කවුරු නමුත් කුමක් නමුත් ඒවත් හටාරගෙන ඒ පුද්ගලයොත් හටාර්ගෙන් නැව යනවන ඔබ මගේවත් මම ඔබේවත් අපි අපේවත්න මේ. හේතුූම් ප්‍රත්ථකරගෙන සකස්ුණ හේතුවන්ගේ විසිරයාමෙන් ඒ පලයනැති වෙලා ගියා. මෙතන සු්ඥත වෙන්න ඕනේ. ලෝබදේශ මෝහාදී කෙළෙ සකස් නෝන ආකාරයෙන් සිත වඩන්න පුරදුවන්ට ඕනේ මේ නිවන් මගම අරමුණු කරගෙනයි මේ කොටස මාවට දේශනා කළේ. දැ ඔබේ ආරාධනා පරදි සිහිපත් කළොත්. ලෞකික ලෝකේ තුළ ගුණබර ස්වාමිධීනයක් සාමිපුත්‍රයක්. හොමද විත පවත්න්නේ. සත් පුරුස දෙමෝපියෝ දරුව ඔහොමද ජීවිත පවත්තන්නේ දැන් මෙතෙ ටික ටිකවත් ඇතිකරගත්ත අවබෝධය හා. ඔබේ ජීවිත, පුරාම ඔබ වඩන්ලද සීල සමාධි ප්‍රඥා ගුණමග ඔස්සේ ඔබට පුළුවනි දැන් ඒ ජීවිතය ගැන හිතන්න. තථගත බුදුරජාණන් වහන්සේ දවස. නකුල මතා නකුලපිතා නම් දෙපලක් සිටිය. බොහෝ පිසක් අසති. මේ දෙපල තතාාගත බුදුරජාණන් වහන්සේ සුන්සුමාර ගිරිියේ බේස කලාවන වැඩ සිටිනවා. ඒ සුන්සුමාර ගිරියට වැඩි වෙලාවේ. මේ දෙපල බුදුරජාණන් වහන්සේ හමුවට එනවා. බුදුරජාණන් වහන්සේට මේ කතාව කියනවා මේ කතාව ශ්‍රවණය කරන අහගෙනන්න ඔබත් ගෘහස්ත ජීවිතයක විවාහ ජීවිතයක් නම්. මෙතෙක් අපි පරමාත ධර්මයෙන් කොටසක් අනුශාසනා කරනකොට ඇතිකරගත්ත ටික ටිකවත් අවබෝධය මතකහනේ හේතුම් ප්‍රත්ථ කරගෙන සකස් සනැහැම පළවිපාක හේතුන්ගේ විසිරයා මෙෙන් නැතුව යනවා. සබබේ සංකාරා අනිච්චාති, දුක්කාති සබබේ ධම්මානත්තාති සිලු සංස්කාර ධර්මයෝන් සවිඥ්ානකු හෝවේවා අවිඥ්‍යානක හෝවේවා අපිහිතතින් ඇතිකරගන්න වූ අරමුණු. මේ සියලු සංස්කාර ධර්ම අනිච්ච දුක්හ අනත්ත එනම් තිලක්කනයට යටත්. උදය වැය හටාරගැෙන බිඳී නැතිව යන්නේය. මෙන්න මේ අවබෝධය ඔස්සේ දැන් ඔබට එහෙන්න. නතා නකළ මාතා පිතා දෙපලම බුදුරජාන් වන්සේ මුුණ ගැහෙනවා. බහග තුන් අහසට ගෞරව කරලා එකත් පසක වාඩින මේ දෙපල අඹු සැමියුවල. ස්වාමී ාරය අදපල මුලින්ම හඬාවදි කරන්නේ ස්වාමිය ගෝතමයාණන් වහන්ස මට භාග්‍යතුන් වහන්සේට කියන්න කතාවත් තියෙනවා. ඒ කුමක්ද. අපි දෙදෙන නකුල මතා පිතා අපි දෙදෙන හමුවෙල විවාහයට පත්වෙනකොට නව යව්වනවයස පසුනේ. දහසය දහටක් තරං කාලයේදී. දෙදනාගේම වයස එක හා සමානය දැඟ අෞුදු අසුවක් පමණ. මනවූ යව්වනී අපිහිතුම දහසය දහට කාල එක වයසද මුණ ගැහිලා විවාහයට පත්වෙලා දැංජීවිතේ සැඳෑ සමේ අෞුදු අස්සුවා. එදා පටන් අද දවස දක්වා ම වැරදි ඇසකින් ඇසේ න මේ වරදධ පවතින්නේ හිතේ. අදහස් කරේ ඒ අදහස වැරදි වූ ඇසකින් අන් ස්වාමිදියනයක් අන් කාන්තාවක් කෙරෙහි ම බලලනෑ. මගේ ස්වාමිදියනය කෙරේ වැදි සිතුවිල්ලක් තරහවක් අමනාපයක් ගැටීමක් මගේ සිතේ හටාරගෙන නෑ. දරුවන්ට සැන්සිල්ලා. මම යම හිතුවනං ස්වාමිදියනය හිතුවත් එයමයි. ශරීර දෙකක් වනත්. එම ජීවිතයක් වගේ දැනන්නේ. භාග්‍යතුන් වහන්ස මගේ හිතේ ප්‍රශ්නයක් තියෙනම්. ඇයම නවත මුණ ගැහෙන්න්න කැමති. මරණින් මතු ජීවිතයක ඇම මුණ ගැහෙන්න්න කැමති ඇයම දකින්න කැමති ඇය හා සමඟ එක්ව වාසය කරන්න කැමති. මග බලාපොරොත්තු ඉටව වෙනවද මගේ මේ බලාපොරොත්තු ඉටවෙනොද? කතාව ඔබට හැන විට. දැඩි වූ කාමාසාවකින් හෝ අභිද්‍යා දැඩි ලෝබයකින් නොව. දුල්ලබෝ ලබූ මනුස්්‍යජීවිතයේ ලෞකිකව සැනසිලිමත්. ගෘහස්ත ජීවිතයක් ගතකරන ස්වාමිදියනිෙකුට සාමි පුත්‍රයෙකුට මේ කතාව මොනවගේද කියලා ඔබිහිත්වොට දැනින් ඕනය. සමක්ගා සමගිය. ලඟින් සිට මේ කය. ලංගි පත් ගත් නැ පෙන සමගයක් මනව හිතේ අවබෝධයෙන් ඇතිකර ගන්නාවූ සමගිය සිතුවිලි වලි නොත් මේ නකුල පිතා කියනවාගේ. අ වැදි සිතුවිල්ලකින් අන් අයෙක් දෙස බලනහැ වැරදි ඇසකින් මෑ කෙරෙහි බලලත් නැහැ. තරහවක් වෛරයක් කවදාවක් ඇතිකරගත්ත නෑ. මම යම සිතුුවනම් ඇය සිතුවෙත් ඒමයි. සමගගා. සම්මෝධමමාන සතුට සිතිං. අවිවධමාන වාදවිවාද නැතුව. බොහොදේවල්ගෙන කතා කරන සාකච්ඡා කරන්න පුළුවනි. නමුත් ඔවුනෝන් පරදායන තරහව වෛරය අමනාපය ගැටීම තමන්ම හරි තමම උසස් කරලා අනිත් අය පහත් කොට සැලකීම වැනිිය. එවනිවාද විවාදයක් නොවේ. එව නිවාදවාදනය අවිවාධමාන. කීරෝධකී බූතා කිරීවතුරැ වගේ. ඉන් සංකේතමත් වෙන්නේ ඔවුනෝන් කෙරේ නිරන්ත්‍රයම එක අදහසක. ි බැඳී ගටින් ද ඇලිම් ැටීම් බැඳීන් වලින් තොරව අදහසක පවතින. දියුණුව දකි නැකැමැති සතුටන් සිටින කැමති හැබැයි කිසිවක් කරේ හිතෙන් දැඩි ගැනීමක් නෑ. නුඹ නැතුවම බැහැ. මම හිතන දේ නුඹක් කරන්න මඕනේ. එහම නැතුනොත්මට තරහ යනවා. එවැනි දෙයක් නොමි කීරෝකී බූත. කිරේ වතුර යනු ඕනොවන්ට ඔුනුන් ගරු කරමින්. දීර්ග සංසාරගමන ඕවනුන් ඕවනවුන්ගේ කර්මශ ශක්තිය හා සමගින් ගමන් කරනවා. විධ චරිත පවතින්න පුළුවන් විධ අහස් ේතු ඉලි පාතින්න පුළුවන්. එතකොට ඔඕුනොෝන්ට ගරු කරනකොට ඔුන් කිරී වතුරයි එන්නේ ඒ ඒ අදහස් සම්මෝ බෙදාගෙන ඕවුනොන්ට ගරු කරගෙන. ඔවුනන් යටත් කර ගැනීමේ අදහසින් නොවේ අන්න ඒ කිරී වතුරයි වගේ. කිරී වතුරයි දෙකක්. නමුත් එකටෙකුතුනාම ඒක බැහැර කරන්න. නොහැකිසේ පහසු නැති වගේ එතන ඒ අදහස ගත්තේ. චරිත දෙකක් පැවැත්මුතුල අදහස් වෙන්වෙන්ම පවතින්න පුළුවනි හැබයි ඕවන් මුහුව එෙනකොට කටුතු කරනකොට හුස්මට හුස්මක් ගැටෙන පමණ වැනි අදහස් වලද ඔවුන් එක්ක කටුති කිරීමේ හැකි අවතිබෙනවා කීරෝධකී බූතා. කිරී වතුරයි වගේ ඇය සඳහන් කළ ඒ අදහස. අන්‍ය මන්ඥම් පියචක්කුේ සම්පස් සන්තා විහරාම. ප්‍රියද සිම් බලමින්වාසය කිරීම එහම වාසයකට පුළුවනි. භාගතුාස මේ දේශනාව ස්වාමින් වහන්ස උදෙසාහ තුළ ගෝසිංග වනේදී ආනන්ද කිම්බිල නදය ස්වාමින් වහස දෙස දේශනා කළලා ගුරෘහස්ස ජීවිතයටත් එ ඒ හා සමානවමය. දම අදහසහි නකුළපිතා බුදුරජාන් වන්සට සඳහන් කළේ. අනික් පසිෙන් වාඩිවී සිටි නකුල මතා බුදුරජාණන් වහන්සට සඳහන් කරනවා. ගෞතමයාණන් වහන්සේ හැබෑවමයි මගේ ස්වාමිය කියන්නේ. මගේ වයස එදා එකතු වෙනකොට අපි දෙදනොම එකහා සමානය දැන් ජීවිතය අසුවක් පමණ. එදා ඉඳල මමත් අන්පුරුසයක් කෙරෙදි වැරදි අදහසකින් බල නැහැ.ඒවගේ මමනාපෙන් ගැටීමෙන් මගේ ස්වාමිය දෙස බලත් නැහැ මමය මක් හිතුවනන් ස්වාමිය හිතුවෙත් ඒවගේ මයි. ශරීර දෙක්පුනාට එකකම ජීවිතයයක් වගේ පවත්තන්න හිතට දැනු මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. මගේ හිතත් මේ ප්‍රශ්නය තියෙනවා මට පිළිතුරක් ලබෙන්න්න. නැවත උපතක් ලබනුකොට. ඔහුම දකින්න මුණ ගැහෙන්න්න. ඔහු හා සමගම වාසය කරන කැමති භාග්‍යතුන් වහන්ස මගේ බලාපොරොත්තුවක් තිහිටතුවෙනවොද. දෙදෙන තුළ ඇතිවන දෙදෙන තථගත බුදුරජාණන් වහන්සේ වැනි. නගදුරජන්සට පරචිත ජානය යවා. අන්නෑගේ සිද් දක ගන්න පුළුව. ඉන්ද්‍රිය පරෝපරිත්ති හා චේතෝපරිියත්ති ඥානයන්ගේෙන් භාගතුන් වහන්සේට ශ්‍රද්ධාද ඉන්ද්‍රියන් ශ්‍රද්ධහවීරය සති සමාධි ප්‍රඥා කියන චතරාස ධර්මාවබෝධය අවශ්‍ය ඉන්ද්‍රියන් ආධ්‍යාත්මි ඉන්ද්‍රියන් දියුණද කියල දකගන්න පුළුව. එවගේම මේ සිත්තල පාත්නා ස්වභාාවය දක ගන්න පුළුවනි. දැකගන්න පුළුවන් උතුමෙක් ඉදිරියේ වංක වෙන්න බැහැ. නැති දෙයක් කියන්ටත් බැහැ. මුසාවාදයක් පවසන්න බැහැ. තථගත බුදුනාජාණන් වහන්සේ වැනි උතුමන්ට ඒසිත් දකිනෝ. එනිසා අවංක වෙනවා අවංකෝමයි මේ සඳහන් කළේ. දැන් ඕවුනෝන් දෙපලගේම අදහසමකක්ද. ඔබ හාසමග නැවතවාසය කරන්න කැමති මතු උපදින ජීවිතයක. අපේ බලාපරෘත් ිටි නොද. බ හිත්වට දැක්කුක්ද දැනන්නේ. නම්ඹ මුණගැහෙන්ට මත්තෙ මම හිතුවේ. මගේ ජීවිතය සතුට නුම්ඹ ලඟ තියෙනවා කියලා. ඒ අස්රෘතු අපෘතක්ජන ලෝකය කතාව. සතුට පවතින්නේ සතුට නැද්ද කියන අදහසත් තමා තුළමයි. අපි ධර්මය පැහැදිලි කරන ආකාරයෙන් සතුට තමාට නතුකර ගන්න පුළුවනි. සතුට පවතින්නේෙත් මිලමුල්දල් ධනදාන ගේ දදුරම නෙමි. ඒව සතුට ඩුපකාරෙන දේවල්. සතුට පවතින්නේෙත් ඒ පුද්ගලයව තුළ මනෙමි ඒ ඒ පුද්ගලයෝ කල්්‍යයානවන්තව පිහිට වෙනකාරයනේ. හැබැෑම සතුට හොයා ගන්න ඕනේ තමාතුළින්මයි. සමහරටක දෙමවපියෝ දරුවන්ටාත් දවසක දරුව දෙමවුපියන්ටත් ස්වාමයාා බිරිඳ බිරිඳ ස්වාමයාට වසයනුත් ඔය බෞතික සම්පත්නන් දෙනවා. ඔබ සතුටින් තියන ම අවස්සා කරන්න ඒවගේම ලඟිනුත් ඉන්නවා. පාලුවක් නො දෙන්න ම ජවිතේ හැමදා මෙන්නවා කියලා හිසමත් අතතියල පොරුන්දු වෙන්න පුලුවන්. නමුත් ඔය මොනව තිබුුණත් මගේ හිතේ කියාගන්න බැරිතරන් දුකක් තියෙනවා. මහන්දුුරක් තනිකමක් පාලුවක් තියෙනවා මන්දන්න මොකක්ද කියලා. ඔයි මොනවා තිත් මොකටද මගේ හිතේ සැනසිල්ලක් නැතිනා. කෞුරු ලඟින් හිටියත් මොකටද මගේ හිතුළ මහා පාළුවත් තනිකමක් හුදි කලාවදදැන ඕන ඇයි මට මෙහෙම වෙන්නේ. මටම තේරුම් ගන්න බැහැ. මට දැනෙනවා ඔය කොයිතරම් මට ලෙන්ගතුද කියලා. මන්දන්නවා නුඹලක් මොනතරම් කැපකිරීමක් මංවෙනුවෙන් කරලද කියලා. නමුත් මට මේ තේරුම් ගන්න බැහැ මගේ හිතේ මොකක්ද්ද අඩුවක් තියෙනවා. බොහෝ අය තුළ අද මේ කතාව තියෙනවා. පින්නත්නී මේ නිසා ඔබබ වගේ කෙනෙක් මතුමත්ය තමුවන්න කැමති කියන ැන. ධර්මාබෝධය සමගින් දැ එකට ගෙතුවෙන්න ඕනනි නැත්තං ඔවුන් එකතු වෙලා ඔබ මගේ ජීවිතයට සතුටක් කියලා. ඔබ මගේ ජීවිතය සියලු බලාපොරු සිිටු කරනවා කියලා මෙතෙක් පැවතුුණු දුක් දෝමනස දැන් ඉවරයි කියලා ඔබ කිවේ ස්වාමයාාාවිරිඳ වෙන්න පුුවන්. එහෙත්. පසු කලෙක ඔයි හිත්තලට මෙවැනි අදහසක් නං ඇති නොවේවා ඒකුමක්ද. මං හිතාගත් එකතුවෙන්ට මත්තෙන් නොබ මගේ සතුට කියලා. මගේ ජීවිත සම්පූණ කරයි කියලා මග ජීවිතයටට නු බාලෝකයක් කියල දැම්මට වැටහෙනවා. මම රැවටනාා කියලා. සාමාන්‍ය පෘතග්ගන ලෝකයා කියන මගේ හිත රැවට මගේ ඇස් දෙක රැවටුන රූපයට මගේ කන්ධක රැවටන ඔය වදංවලට ඔය හට මම රැවටුණම් දැවම්මට වැටහෙනවා හිතාගෙන හිටියට මගේ සතුට කියලා සංසාරර්ගත පටන්මට දුකක් අරගෙන් ආපුමනු සේ කියලා. මම හිත්වනේ මේගේ දුකක් මට උරුම වයි කියලා. නුඹවගේ මනුස්සේ ඇයි මට මුණ ගැහුුණේ. ඒ කතාවක් ඔබේ කතා නොවේවා. පින්වත්නේ නකුලමාතා පිතා නවයව්වන වයසිදි විවාහයට පත් වෙලා අවා විවාහැට පත්වෙලා. ජීවිතයේ මහළු අයසිදිි ඕනු නැවත දකින්න මුණගැහෙන්න එකවාසය කරන ප්‍රාර්ථනා කරන විට. සමගියෙන් සතුට සිතින්. වාද විවාදයෙන්තොරව කිරීවතුරයි වගේ ඔවුනෝන් කෙරේ ප්‍රියදැසමින් බලමින් කටයුතු කළ මේ දෙපල. තවමත් අස්තෘතුව පෘථක්ජන ජීවිත පාත්තපු අය. එවිනි අය තුළත්. ඔවුනෝන්ගේ විවිධ වෙනස්ූ කර්මයාන්ට උරුම කරගත්ත දෙපලා. පසුකාලයක ඕවනවුන් ගිලන් වෙනවා. මකද අපි බොහොවිටක හිතන වනේ ඔබේ ග්‍රෘහස්ස ජීවිතවල. බබන්න පමන්නු පටින්නවා. ලෙඩක් දුකක් හැදුනත් මං සනීප කරනවා. මට දෙන්න පුළුවයි නම් පණටික පවා දෙනවා නඹ භයවෙන්න පාකිසි විටකවත් මේ ලොකෙ කවුරු නැතිවුන ම ඉන්නව කියෙල හිතාගන්න කියලා. පින්නත්ති මේ කතාව හැබෑද. සම්මුතිය තුළ යමත් දැනනවා. ඒත් මේ සත්‍යය නොවෙේ. ඉම මේව කායං උද්දම් පාදතල අදෝකේ ස මත්තකා තච්පරරිියන් තම්ප රක් නාන ප ර චින පච්චේක්කති. පාදාන්තේ පටන් හිස්මුදන දක්වා ගලපල බැලොත් දෙෙස් කුණුපයන්ගෙන් පිරිපු ඇවිදින වැසිකිලිය බඳු ය සරීරේ රෝමකූපයක තරවත් හැබැයිතියක් නෑ. මුලින් සඳහන් කලා වගේ මේ කය පටවි අදගතිය ආපෝ වැගිරන තේ ජෝෂ්නය වායෝසලඟ මේ හතරෙන් සමන්නාගත මෙහි ස්වභාවය හැම මොහොතක් මොහොතක් පාස හටහරගෙන බිඳී නැතුව යාමයි. එනිසා මම කියන මමුවත් සමුතිී තුළ ම කිය මුවත් හැබෑවටයි න ති නා. සම්මත ෝකේ තුළ බවදනින් පැවසුවත් භාවෙන්නේ පා හැමදාමෙන්වා කියලාඒ පරම සත්‍යයනොවන බව පැහැදිලි. ඒ බව තේරුම් අරගෙන ජීවිතය පාත්තනකොට සැනසිල්ලක් හිත්තොලට ඇතිවෙන්ටෝනය. නකුලපිතා පසු කලක ගිලං වූ විටත්. නකුල මාතා පැවසූ වදන් අදදවස සාම දියනකට සාමි පුත්‍රයකුට එසේ කියන්න පුළුවන් කමක් වෙද. සාමි පුත්‍රයෙකොට සාමිදී නිකට කියන්න පුළුවන් කමක් ලබේද. ඔබ මා කෙරෙහි දැඩි ආසාාවෙන් මිය දෙන්න එපා. භහගිත්න මේ ඒ දහම් කතාාවනකොට එඒ බුදුරජාන්ස මැනවින් ආශ්‍රයකොට තිබෙනවා කාලයා. මහගිවිතුන් වහසේ දේශනා කොට තිබෙනවන්නේ වේද. අපේක්ෂ සහිතව කළුරිය කිරීම සසර දුගතියකට හේතුවක් වෙනවා කියල ඒකිවේ ආසාවයෙන්. ඔබ කිසිවිටකවත් බියවෙන්න එපා. ඔබෙන් අනතුරෝ ම වෙන සාවාමියක් ළඟට යයි කියලා. මොනතරං විශ්වාසයක් තියෙනවද. ඔබ කිසිවිට වත් දිවෙෙන් එපා ඔබෙන් පසුවෝ දරුවන්ට යන කළ දසාවක් නැතිවේ කියලා. මනතරං විශ්වාසයක් අවබෝධයක් තියනෙනෝද. ඔබ හිතන් එපා මමත් අසරනවේ කියලා. මට හොඳට කපු කටින්න පුළුවන්. ජීවිත යපාත්තන්න පුළුවන්. ඔබ හිතන් එපා ඔබෙන් පසුව මම සීලයෙන් ධර්මයෙන් සමාධීෙන් අයින්වේ කියලා බැහැරවේ කියලා. නැහැ. ඒදාගේ අවබෝධයෙන් සුදුවතියෙන් සැරසනු දහම්මගේ හැසිරෙන යං වූද කාන්තාවක් වේනම් මමත්තේ වගේ. දැම දහම් පෙල මේ දහම් කතා ඔස්සේ යන් ශාමිදීනය ශමිපුත්‍රයෙක් ඕවනොන්ට පවසගන්න පුළුවනිනම් මහළුවෙන කම්ම නෙමේ මෙ තරුණ දරුවන් වගේ ආවාහ විවාහෙන්ට පත්වන සමීපව හෝ පත්වනු මොහොතේ පත්වනු සමීපම තරුණ කාලේ නමුත් ජීවිත යථාර්තයේ තේරුම් ගන්න පුළුවනිනම් මේ දේශනය මුලින්ම ඔබට සඳහන් කලා වගේ ලෞකික ලෝකයේ අස්තෘතුවා පෘ්‍රථජ්ජන ලෝකය තුළ අහන බොහෝ ප්‍රශ්නවලට තිතක් අඩුමතර්ම කොමාවක්කත් ලැබෙන්න්න පුළුවන්. ඒකුමක්ද. ඇයි මට මෙහෙම කරන්නේ. ඇයි මට විදියට කතා කරන්නේ. ඇයි මාව රවට්ටන්නේ. ඇයි මට රහස වැරදි කරන්නේ. ඇයි මාව පහත් කරන්නේ. ඇයි ම පිටක් කෙනෙක් ෙට සලකන්නේ. ඇයි මට මේ වගේ තීරණයක්. ීවිතය පිබඳෝ දරුවෝ දෙමවපියෝ ගේදර පිළිබොඳෝ වැදගත් තීරණයකදී. ඒවා පිළිබොඳෝ කතා නොකොට සිද්ධ කරලා ඒදේ කරල යවල්ල පවසන්නේ මා හරියට ගණන් නොගත යුතු සලකියය යුතු නොවෙන කෙනෙක් හැටියට ඇයි මට මිදර සලකන්නේ. මවත්ම මමත් මනුස්සේක්. ලෙගතුකමට කැමති. සැපට සතුටට කැමතියි. මමා ජීවිතය බලාපොරොත්තුන් ඒයි ඇයි මට එහෙමනොකරන්න. මි වායා බිරිඳ හ බිරිඳ ස්වායා ග ලුව. අප රට සංස්කෘතියනුව වැඩිපුර මේ කතාහන්න ලැබෙන්නේ සාමිදියනුවරු සාමිපුත්‍රයන්ගේ මේ රටේ සංස්කෘතියනුව. නොමුත් ලෝකෝ සමස්තය ගත්තොත් සාමයා බිරිඳගෙනුත් බිරින් සාමයාගෙනුත් අහන්න පුලුවනි. පින්මත්නී මමය සඳහන් කළේ නකුල මතා පිතාවන්ගේ කතාවන් තුළ ලෞකික ලෝකය තුළ ඒ දෙදන ජීවිත ආරම්භ කරන්නේ ඔබ වගේම අස්තෘතුව පෘ්‍රථක්ජන සාමිදියනයක් සාමිපුත්‍රයෙක්. ඇලීමට කැමැති ගැටීමට අකමැති. ඔබේ වචනේ න්නම් ආදරය ලෙංගතුකම හොයාගෙන යන කඳුලට දුගට රිදීමට වේදනාවට අකමැති සාමාන්‍යය දෙදිනෙක් හැටියට. ඒත් අමතක කරන්නට එපා? අදවැනි බෞතික ලෝකයේ දියුණුවක් නොමිති කලෙකයි මේ මනුස්ස හදවත්වල විවාහයක සාමයා බිරිඳගේ මේ කතාව කියන්නේ. එනම් මොහොතකින් පනිවිඩ ඕනුන්ට යවාගත හැකි? පින්තූරයාත් ඕනුන් තාක්ෂණය තුළ ලංඟිින් ඉන්නවගේ බලාගෙන සියලු හැඟීම් මතු කරගන්න පුළුවන්. ඕනෑම දුරුතනකට කෙටි වෙලාවක් තුළ අහසින් මුහුදෙන් ගමන් කළ හැකි ඒ තාක්ෂණය ඔබට පැහැදිලියේ. අන්න එවැනි ලෝකයක නොව මේ එදා මිනිස් සිත්වල ඇතුව වනු. හැබෑම සන්තෘෂ්ඨියයක්ත් ධර්මය මුහුකරගෙන මේ පෙන්වා දෙන කතාව අකාලිකූ දහම තුළ ඔබට අදට වුනත් ගලපගන්න පුළුවනය. එමනං මේ දෙදෙනගේ කතාතුළ මීළඟට අදහසක් මතු වෙනවා. ඒ තමයි මගේහිත බාත බලා ඔබෙහිත හා සමගින් මට ජීවත්වෙන්න තිබෙන වනක් මුණතරං හොඳද. ඔබට ඒ අදහස පැහැදිලි වුණාද. මගේ හිත නෙවෙෙයි ඔබෙහිත මට තිබුණනං ඒක කොච්චර වටින හොද. තවත් අදහසකින් සඳහන් කොළොත් මම නොවී ඔබ මාවෙන්න්න තිබුණනං මනතරං හොඳද. ඔබවගේ හිතන්න ඔබවගේ කියන්න ඔබගේ හැසිරෙන මටත් පුළුවන් කමතිබුුණන් එක කොච්චර හොඳද. ඔය හිත මට තියරෙන ඕනේ මං ඒ හිතට කැමතියි. මගේ හිත පැත්තක තියලා ඔබේ හිත හා සමගින් ජීවත් එෙන්න්න කැමති. ඒ ජීවිත තුළ ඕනොවුන් මොනතරන් ගරු කරනවද. මෙසේ නොකයා එනම් ලඟිින් හිටියත් ලෝකෙට පේන්න සාමයා බිරිඳ හැටියට හිතෙන්න්නම් කවදාවක්. <Sess> ේ සිතුල්ලක් කවදාවක් මගේ හිතටනන්න නැගෙන්න්න පා. නුබේ සිත තුල තියනෙන හැඟිහි මට වැටහෙනවා. තමන්ගේ කුස පිරෙනවනන් මන්ගේ සිතුවිල සකස් වෙනවනම් ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක් කියලා දැම්මට වැටහෙනවා. උදව්වක් උපකාරයක් කළත් ඒක මතකේ තබාගෙන නැමත නැවත න්හා මදමානයෙන් යුක්තව නැවත කියවනවා ඇයි එහෙම කරන්නේ. කළ පරිත්‍යයාගේ කළ මෙහෙ දීපු දේවල් ඒව පිරිසු දු හිතේම දෙනවන කරන නම්. යිරං හොඳද ඇයි ඔය දේවල් නැවත මතක් කල නැවත කියවල මගේ හිතරිද වන්නේ. මට පනණක් නම මගේ දෙමව්පියන්ට පවා අගෞරව කරන්නේ ඇයි සමහට මට නොලබුණු දේවල් මගේ ජීවිතය අඩු පාඩු කියමින් ඇයි හිංසා කරන්නේ. ඇයි මේ විදියට මාවරීද්ධ වන්නේ. එහමනං ඇයි මාහා සමගින් ඔබෙකතුනේ. මේ විදර බොහු ප්‍රශ්නමතුවෙන්ට පුොළවා.හෙත්. මගේ හිත බා ත බල ඔබේ හිත හා සමගින් ම ජීත්තට කැමැතියි කියන තැන. මටත් ඔබ වගේම කෙනෙක් වෙන්න උනාානම්. මට ඔබ වගේම හිතන්න කියන්න කරන්න පුළුවන්කම තිබුණ නම් මම කොයිතරං හොද කියලා කියනකොට. අනි පැත්තිනුත්. ඒ කතාාවම ඇහෙනවන නෑනෑ. මගේ හිත බා තබල ඔබ හිතහා සමගින් ජීවත්තෙන්ට මම කැමැතියි. ඔබ වගේම හිතන්න කියන්න කරන්න මටත් තියෙනවනම්. මමත් කැමැතියි කියලා ඔවුනුන් ඔවුනුන්ට දෙදනාම එහෙම පවසගන්න පුළුව නිනම්. එතන ධර්මාණුකූල අදහස සංවාස සූත්‍රව දේශනා කරන අයුරින් දේවෝ දේවයා සද්ධින් සංවසතියේ. දෙවිය දිව්‍යාංගනාවක්හා එක්කවාසයකන පවුලක් වගේ. ශ්‍රද්ධහාසීල චාග ප්‍රඥා ගුණ වැඩෙන තැන දෙවිය දි්‍යාංගනාවක්හා එක්කවාසයකන පවුලක් වගේ ඔවුනුන්ට දැනිනවා. දෙවියෝ? ඔබ හිිත්වොලට බොහො විටක දැනන්නේ මරනිම්මතු දිව්‍යලෝකයක දිවිය කුමාරෙක් දිවි කුමාරයක්ක් ගැන සුගති ගැන සඳහන් කරනවා එහෙත් මේ දහම් කතාවේ දෙවී දිව්‍යාංගනාවක් යනු මනුෂයන් අතර ශ්‍රද්ධහසීල චාග ප්‍රඥා ගුණ වඩා ගෙන ජීවිතය පාත්තන දෙවියත් දි්‍යාංගනාව. එසේ නොමැති වනොත්. අ මුලින් සඳහන් කලාවගේ මේ ගුණ නොමැතිවොත්. ලංගින් හිටියත් සිටතින්නං නුබේ සිතුවිල්ලක්වත් මග හිතටනං එකතුවෙන්නේෙ පහ. ඔයි සිතුවිලි පදුට්ටචිත්ත දූෂ්‍යභූහිත් ඔය සිතුවිල්ලි දෙලව ජීවිතයම දුගති මාර්ගය හදන්නේ. සිතුවල්නම් මගේ ජීවිත එකතු වෙන්න පා කියන තැන ඒත් ස්වභාාවේ තුළ සකස්වයන පින්නත්න චවෝ චවාය සද්ධෙන් සංමසති මලමිනි තවත් මලමිනික් සමඟ එක්ව වාසයකන පවුලක් හැටියට දෙදෙනම සමසද්ධ සමසීලා සමජාගා සමප්‍රඥා ගුණයන්ට එකතු වෙන්න ඕනින් මේ කතාව සරලහල බලන්න අක වංග කෙනෙක් සමග එක තුනොත් මකද වෙන්නේ තවත් සරලකලොත් හදවතින්ම හැකිතාදුරට අවංක කෙනෙක් සොරං කරන කපටිකරන අනිත් පුද්ගලයෙක් සමඟ. එය බිරිඳ හෝ වාමයා වෙන්න පුළන් එක පැත්තක. එවැනි අයෙ සමග එකක තුනොත් කුමක් ද සිද්ධ වෙන්නේ. එක පැත්තක් ස්වාමියයා හෝ බිරිඳ අවංකයි හැකිතතාදුරට හැබැයි අනි පැත්ති ස්වාමියා හෝ බිරිද වංචා කරනවා. එවගේම කපටිකං කරනවා. යම්බිට සොරකං කරනවා. එවනි දේවල් වල යොමුවෙන කෙනෙක් සොරක කරන අට හ දවල් ෙමි. හ ජවිත අධ්‍යාත්මික ගුණ සොරකං කරන්න පුළුව. රහස පවකරණිත් ඒක සොරකම ආධ්‍යාත්මික බැඳීන් හොරකන් කිරීම. පොරොන්දි වෙච්චි තැන. අපි දන්නවා. ජීවිතේ ඕන මොමොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන් කියලා. එනිසා දුකසප බෙදාගෙන ජීවිතය පවත්තනවා කියල ජීවිතය කෙලවර දක්වාම පොරොන්දිි වෙච්චි ඔබ ඉං අනතුරුව චක්කංච පටිච්ච රපේච උපජති චක්ක විං ානං. තින්න සංඟති පස්සෝ පස්ස පපච්චා ේදනා වේදනා පච්චා තන්හා. තන්හා. ඇසේ රූපය හටගන්නකොට චක්කුවිඤ්ඥානය සකස්සෙනවා. අභාවිත හිත හිතක් නම් අපි මුලින්ම සඳහන කළ පරමාත දේශනාවටනුව. පුරුදුනො කරන ලද අභාවිත හිතක් නං ඇසේ රූපය සකස්සනකොට චක්කුවිඤ්ාය හඳුනගන්නවා. අභාවිත හිත ඊළඟට ස්පාර්සය සකස්සෙන්නේෙ. තමන් හිතන විදිට කැමැතිනම් ඒකට කැමැත්තෙන් සුක කියලගන්නවා. අකමතිනම් දුක්ක ගන්නවා. නැත්තන්තාවම මද්‍යස්තය සැපත්වෝ දුක් හැට තම වැටිලනෑ. හැබැහිතනින් කෙසේ හෝත් වේදනාව පච්චා තන්නහා, තෘෂ්ාවය සකල්සෙන්නේ. තෘෂ්ණාව නිසා තමයි සැප කියල ඇලුනේ. තෘෂ්නාව නිසා තමයි තමන් මුල්කරගෙන අකමැති අරමුණල්ල ගැටෙන්නේ තරහව. මධ්‍යස්ථව සිටින්නේ අර දෙපැත්තෙන් එක පැත්තකට පත්ව නතිෙක්. ඒ තමයි සිද්ධවෙන්නේ. අභාවිත හිත. පොරොන්ද වෙච්ච ආරුම් බේදී සසිියල්ල අමතක කරලා මන්දන්න මට මොනවා වුනාද කියලා. නිදසුනා. මන්දන්නේ මට මොනවා වුනාද කියලා මම එහිෙම හිත්තුවෙන එවුුණට මග හිත බැඳනාා. මට දැ මේ ජීවිතය ගැන මම දන්නවා මම නීතියෙ මැදිලා. අපි පොරොන්ද වනා සමහරතනක දරුවොත්තින්නවා. එවුනාට මගිහිත ඉල්ලනව ඒ රූපය. ඒ හඬට කැමති. මට එක මතක් අමතක කරන්න බැහැ. ඔය ආදී වසයෙන් ඇසට රූප කණට සබ්ද නාසේට ආග්‍රහණ යිස් පත් මනුසට සිතුවලිසෙන් බැඳදිලලා සඩාර්තනයන්ගෙන් ශඩ්ාම්මණයන් කෙර ඇල්ිල බඳිල නොදනුවත්තම දැඩිව කෙලෙස්සලින් බැඳන කොට මොකද වෙන්නේ. තමන්ට තමාව පාලනයක් නැතුව යනවා. සසරගමන පටන් පැමිණ බලවත්තුලස යට පත්වෙලා තිබෙන කෙලෙස් ඒව හඳුන්නන අනුසය කියලා. ඒවා හතක් ධර්මය පෙන්නනවා කාමරාගානුසේ මානස දිට්ඨානුසේ පටිගානුසේ අවිද්‍යානුසය චිච්චානන්සේ වරාගානසයේ ැන් ඔය ඇලීමට උදව් කරන්නේ කාමරාගානසේ. දැ මේ ස්ථාන තමමා ළඟ පොරුන්දු වෙච්චි ස්ාන සමීපෝ සිට්න දේල්ෙ එක දැ ගටන පටන්ගන්නවා. ඒ දැකීමත් ගැටීම. ඒ වචනත් ගැටීමක් සමහරතනක ගෙදරම් මහන්නේ ම මොමුණ විදියට සැලකුවත් කටයුතු කළ මගේ බැල්මත් මගේ ගමනත් මගේ හැසිරීමත් මගේ ඇඳුමත් සියල්ල මනුට. පාවීම ගැටීම අමනාපකින් බලන්නේ. ඇයි මේ තරම් මගත් එකක ගැටෙන්නේ මං හොඳ කරන්න හැදුවත් නොට කේන් තියෙනවා. දැන් හැම දෙයක් මම පහත් කොට සලකන්න ඇයි මෙහෙම කියලා. කාමරාගානසේ පටිගහනසේ දිට්ඨානුසේ වසෙන් දැ උදවෙනවා. මක දැන් කෙලෙස් මරු ඉදිරියට පැමිණැති බෙන්නේ. ඒ අනුසේ ධර්මුඩට එන පටන් ගන්නවා. හිත භාවිතවනෑ ඒ සෝතාප සස්වභාවිට පත්නවුනත් අුම තරමේ. ාවිතහිතත් තිබුණොත් කල්්‍යයාන ප ොතජන අස්තුවා පපුතුජ්ජන කියෙන තැනින් අන්ද බාලපුතු්ජන කෙන හඳුන්නවා ඒ නුපුරුදුම. කැමති අරමුණේ තදින් මැලෙනවා අකමැති අරමුණේ ගැටෙනව. එතනින් උඩට ගිහිල්ලා ඔබ බොහෝ පිරිසක් වගේ කල්්‍යයාන පෝතුජන. තවම සෝවානවත් නොවන වෙන්න පුළුවන්. සෝවාන් වෙන දස් සයෝජනවල පළවෙනි සයෝජනතුන වෙන. ක් දිට්ටි විචිච්චා සිලබත පරා මාස මේ තුන් සංයෝජනතුන මුළමනම බැහැ කිරීම සෝවාන්වත් නොවෙන්න පුළන් නමුත්. ඒ මාර්ගෙයට පිළිපන් ශ්‍රාවක ශාවිකවන් හැටියට හඳුනනො කල්‍යාන පෝතු්ජන තවවිදිරිිගොත් චුල්ල ෝතාපන්න මේ සභාවෙත් පැවිතිල සිටියොත් වටහ ගන්නවා වැරදි අරමුණක් ආවත් ඒවා වැඩෙන් ඉඩ දෙන්නේ නෑ. මමුලින්ම සඳහන් කලා වගේ ආදයනෙවේ මෙනිහි කරලා සසර භයානක බව දුල්ල ෝල භාගත මනුස්ස ජීවිතය උතුම්බව සියල්ල නිච්ච දු කනත තිලක්කට යටත් බව තමා තමාට දක්වන ලංගතුකම් වගේ සාවාමාබීද ආදිීවසි ඔවනුන් ඔවුනුන්ට කෙහි දක්වන්න ලගතුකම වරදක්කලොත් ඇතිවන පීඩාව මේ ආදී වසේ මිනහි කරන විට අර ඇතිවෙච්චි කාම හෝ තරාහෝ හිංසා සිතුවෙලි ඒමොහොතේම බැහැර වෙලා නෑනෑ. නැවත මා තුළ ඇති කරගන්නේ නෑ කියලා දැනන පටන්ගන්නවා. විීතගෙන ගැමුරින් දකින්න ලුවවා පින් නත්න එහෙම නොවනොත් තමාට තමා පාලනයක් නැතිව යනුවවා බලවදලෙ ට පත් ති වූ කෙලෙස් පවාර කාමරානුසේ පටන් මතු වන ටන්ග නවා පටිගානු සේනවා ඒ පටික තරහව ඉන්සාතම නිතරම සදුවනවද දබරවෙනවා. ඔබට කුමක්ද වෙලා තියෙන්නේ. ඔබ මට මෙහම වෙනද සැලකියනෑන. මටමකුවත් වෙලානෑ. ද මේ විදියට පවසල අවසානය. දිගින් දික දිග ි පරි ු්ාන වසය. මට දැන ොම මේ රදක් කරනවා කියලා. අභාවිත හිත කාමීෙන් රාගෙන්, කාමීෙන් නන්දියෙන් පටිගේෙන් බඩවත් වෙලා දැංක පාලනයක් නැතුව විතික්කම ප්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට කියන්න පොළො ඕවුමන් වැරදක් කරනවා තමයි. මට කරන් දෙයක් නෑ ඒක නැතුව මට දැන් වෙන ලෝකයක් නෑ. ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙ කමක් නෑ. අපපයි උනත් වැටෙන්න්න කැමති මම්මේ හිත ඉල්ලනදේ දෙනව කියලා ඕනුවන්ට කතා කරන්න පුළුවනේ. තමයි අස්ෘතව පෘතක්ජන සිත් ධර්මීම් බැහරවී අභාවිත හිත්්බවට පත්වීමෙන් ඇතිවන දුර්ධාන්ත වූ නරකවූ උපාකයකුමක්ද කියලා පැහැදිලි. සම්මත ලෝකය තුළ නඩු හබ කියයා ගත්තත් බොහෝ උපදේශ අවවාද හොයාගෙන ගියත් උපදේශන සේවාවන්ට ගියත් මුලතියෙන අභාවිත හිත. අප මේ දේශනාවේ මුලින්ම සඳහන් කලාා වගේ හේතුම් ප්‍රත්ථකරගෙන සකස්සන යම් පල විපාක ඒේතුන්ගේ සිරයාමෙන් නැතව යනවා. පනැති හෝ පන්න තිසි අල්ල සිල් සංකත සංකාර ධර්ම අනිච්ච දුකනත්ත තිලක්න ධර්මයට යටත්. මේ අභ්‍යාසකොට පුරුදුකට සමාධයකින් දැකගන්ට නොහැකුණු හිත්තොලට වැඩිවසේම්පීඩාවෙන විපත්තිවන මගට යමුමුවෙන්ට සිද්ධ වෙනවා. යැයි මේ දේශනා කරන්න. ම ගැඹුරු කතාවක් සරල අදහසකින් තරුණ දරුවෙකුගේ පටන් විවාහජීවිතයක තුළ මේ ජීවිතේම පවා. ලෞකික ජවිතය තුළ ඔබ කියන සතුට සමගිය යහපත ඕනොන් කෙරේ අවබෝධය ඕනවන්ට සැලකීම ගරු කිරීම රහසින්වක්කත් වරදක් නොකිරීම ඔවුනෝන්ගේ දුකෙන් නිදහස්සෙන උදවීම සැපට යහපතට උදව් කිරීම එක්ව වාසය කිරීම අදී වශයෙන් මේ මේ සියල්ලටම උපකාරක ධර්ම බවට පත්කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ අවබෝධය හා සමග. එහෙම නං ඔබේ සිත මට නොේවා කියෙන තැනකට වඩාව. මගේ සිත බා තබල ඔබෙ සිත හා සමඟ මට ජීවත් තිබෙනවනං හොඳයි කියන අදහසට දැන් අපි ධර්මාණකු ඔබට ආරාධනා කරනවා ගෘහස්සත ජීවිතයකට ඔබට ධර්මයක්ත් වැටහෙනවා ගෘහස්ත ජීවිතය තුළත් ඔබ වගේ කෙනෙක්. මගේ ජීවිත මුණ ගැහහිම ගැන මට තියෙනෙ සනිසිල්ලාඟ. අපි දන්නවා ඕනම මොහොතක් අවසන් මොහොත වේ කියලා නමුත්. ඔබවගේ සත්පුරුස මනුස්සෙක් මට ශාමයාවීම ගැන. බිරිඳවීම ගැන. මගේ දරුවන්ටම්මවීම ගැන, මගේ දරුවන්ට පියා අපච්චවීම ගැන හිතට තියෙන සැනසිල්ලක් පියවුනා දෙෙන් ඇස් දෙක ඕනම මොහොතක නමුත් කියලා ඒ හිත්වලට දැනන්න පටන් ගන්නවා. මේ දිගු කතාව තුළ මවබට මතු කරලා දැන් නකුල මාතා පිතාවන්ගේ කතාව. බුදුරජාණන් වහන්සේගෙන් ඒ ප්‍රශ්නාවලිය දෙදෙනම අහපුුවම. ප්‍රශ්න කරාම් පිළිතුර වනේ කුමක් දැයි. ටදැ හිතා ගට පුුවන. උබෝ සද්ධහ වදඥෝච සඥතා දම්ම ජීවිිනෝ තේහුන්ති ජාන පතෝ අ්‍යමං්‍යම්පියන් වද. දෙදනම සැද හැති නම් සද්ධ වනං සදදෝති සද්ධහති තතාගත බෝධී ඉතිපිසෝ බගවාරහංාදී වසේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ කෙහි ගුණ දැන පහදිින්ටෝන ඒයට උපකාර කරගන්නඕනේ ඉතිපිසෝ භගවාරහං දී වසේ ඒ බුදු ගුණ මේ වෙලා විස්ත කරන බලා පපරති නහ න. ඒ බදුගුණයන් අපි අපේම සිත තුළින් අනු ක්‍රමෙන් දැක ගන්ටෝනේ. භාගතුන්හසසිගේ අරහන් බුදුගුණය. චතුරහසත ධර්මාවබෝ ද්‍යහස මගින් භාගුවිතුනාහසි ත්‍රවිද්‍යාඥාන ලැබවා. පුබේනිවා සනුසිති චුතුප පාතාසවක්කේඥානය. තමන් වහන්සේගේ හා සසර සියලු සත්ත්‍යයන්ගේ සසර දුටුව. වැඩිපුරම උපත ලබා තිබෙන සතරාපාය එයට හේතුව තෘෂ්ණාව, ආසාාව, ඇල්ලීම මගේ කරගැනීම අස්මිමානය. ය ඒවා පිහඳුනනුව කෙලෙස් කියලා ආශ්‍රව කියලා. එහෙමනං ඒ කෙලෙස් නැසීම තමයි ආශ්‍රශයකිරීම තයි ආසවකේ ඥානය. එහෙමනං අරහන් බුදුබුණනෙෙන් භාගතුන්හසේ ත්‍රිවිද්‍යාඥාන අවබෝධයෙන් සසරේ දුකට හේතුුණු ආශ්‍රවධර්ම මුළුමනින්ම බැහැර කලා. ඔබට හෙන්නේ සියලු කෙලිසුන් නැසවා කෙලෙස් සතුරන් ප්‍රහාණය කළ රහසිංවත් පවුකලේනේ ඔබට හෙන්නේ අදහස් පෙලක් ඒමයි. එනි සාතමයි භා්‍යවතුන් වහන්සේ සියලු දෙවිබම මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජන්ඩ සුදසුනිේ අපටත් අස්ෘතුව පෘථජන ස්වභාවය අන්දබාල පතුජන ස්භාවෙන් අත්මිදිලා කලයාන පූතජන සභහයට පත්වෙලා ඒ ඒ අරමුණෙහි සීලය පිහිටල සම්මුතියතුළ මම මගේ කියලා මේ නාමධර්ම පැවැත්තුවත් ප්‍රමාර්ථ වසිෙන් හේතුම් ප්‍රත්තකරගෙන සකස්වුනාවගේ හේතුවන්ගේ විශ්‍රරියයාමෙන් නැතුව යනවා. මේ නිසා කෙලෙස් සකස් නොවෙන ආකාරයට ඒ අරමුණු දැකගන්නවා අරමොන හිතෙන් බැහැර කරනවා ශය කරනවා කෙන තැනකට හිත පුරුදුවියෙන්ට ඕනේ. බුද්ධහනුස්සතිය බුදුගුණ වැඩීම සමතය. හැබැයි ඒ විදර්ශනාවට එනමුත් විදර්ශනාවට හරවගන්න නතුකරගන්න පුළුවනි ඒ මඟ ඔස්සේ. පින්වති මේ ලෙසින් ශද්ධාගුණේ මතුවෙන කොහේද. බුදනජන් වහසගේ පිළිරුව අභියස ඔබ හිත පුරුදු කරාට. සකස්ේෙන පිල්ම වහන්සේ අභියස මල් මත පහන් මත නෙමි ඔබේ හිත තුළයි. ඔබේ හිත තුළයි ්‍රද්ධාවේ ලක්ෂණ දැන් ආදීනවය මතුවෙන්නේ. ඒ ලක්ෂණ ඔබේ හිත තුළ ඇතිවුනාම ලෞකික ජීවිතය තුළ, ඔබ ගුණබර සාමිදියනයක් ගුණබර සාමි පුත්‍රයෙක්. ගුණබර අම්මා කෙනෙක් ගුණබරපිය කෙනෙක් ගුණබර දරුවෙක් ගුණබර සත්පුරස මනුස්්‍යයෙක් බවට පත්වෙනවා. එවැනි අයකොට තමයි දැනන්නේ. ඔබේහි ගුණතරයි ශාන්තද නිශ්චලද කියලා. ඔබේහිත හුණ තරං මිදිලද සංසුන්ද කියලා දැනවා. අර බුදුගුණයන් කෙරේ ඇතිකර ගත්ත ශද්ධාව සකස් වුනේ ඔබේ හිත තුළ නිසාය. සීලයේ අවබෝධීන් ඇති කරගන්නා වූ හැදියාව කායිකමානසික සංවරය, සම්මා ප්‍රඥාවත් ඉස්පර්ශ කරගෙන ප්‍රමාත ධර්මයමි ස්පර්ශ කරගෙන කායිකවාසිික සංවරඇත්වෙන්න ඕන. සමහරු කයින්වචනින් සංවරයි. බැලූ බැල්මට එහෙත් මනසිං දැඩි ආසාව. තරහව වෛරය තිබෙන්න්න පුළුවන්. සමහරු බචනින් සංසුන් කයින්ද සංසුම් හැබැයිහිත අභිද්ාත් දැඩි ආසාාව තිබෙන. ව්‍යාපාදය තරාව තියෙන. අන්නයට මහා විපත් ප්‍රාර්ථනා කරන නමුත් නිස් සද්දෝ සිටිනයි වෙන්න පුළුවන්. සිත නිස් සබ්දනෑ. සිත තරහවෙෙන් වෛරෙන් දැඩි ආසාාවෙන් පිරිල වෙන්න පුළුවනේ. යම්කෙනෙක් කහන්න පුලොනියම් තැක මතුවෙන කොට ඉඳහිට නමුත් පාලනයක් නැතුව මතුවෙන කොට. උ බිම බලාගෙන හිියට එලියට හෙන්න වචනයක් කතා කළ නැති වනාට දැන් හැසිරීමෙන් පේනවා. ඔබා කැමැති අරමුණකට මුහුණ දෙනකොට හිතේ තිබච්චි හැබෑම අරමුණ දැන් කොහොද එලියට එන කියලා. ඔය විදියට බලයෙන් යට පත් කරගෙන හිටියට හිතේ තියෙන් නෙනං මහා නපුරු කෙනවුගේ හිතු විලි නේද කියලා දැනන පටන් ගන්න. එතකොට හැබෑ සංවරයක් නෙමියේ. ඒය තමයි අන්තනකී විමන් හිතාගෙන හිටයුව බෝධිසත්වේ කියලා. බලොට ඔය තුළ සිටින බෝධි සත්්‍ය එක්නිමින් මහා නපුරු කෙනෙක් කියලා අදහස්මතුෙන්ට පුළුවනින්. සීලේපාතින් ටෝනනිච්චාගේ පරිත්‍යයාගේ ප්‍රඥාව අනිච්ච දුක් කනත්ත වටහා ගැනීම. උබෝ සද්ධහ දෙදෙනම සම සද්ධාවෙන් යුක්තවෙන්ටඕනේ. ප්‍රසන්න පිරි සුදුසුවන්ද තිමල් දෙක් එකතනකින්ම තැම් පත්වනා වගේ. එවගේ උබෝ සද්ධහ වදඥෝච ප්‍රිය වචන කතා කරන. ඕනන් රචි මුලිනු සඳහන් කළ අන්‍යමඥන්පියේ චක් වේ සම්පස් සන්තාව විහරම ඕනොන් කෙරේපිය දෑ සිම්බලමින් කතා කරන. මේ ලෝක හැම මනුස්සයකුටම කියන්න කතාාවත් තියෙනවා. පාට සුද හල දුඹරු වසය ලෝකේ මනුස්්‍යයෝ දේශ ගුණියන්ුව බෙදී හිටිය එහෙත් ඒ මෞද මවපියන්ගේ සවභාවය අනුව පාට පතින් සකස්වුනත් සරීරේපුරා ගලාගෙනන රුදුරේ රතු පාටයි. කඳුලලුණු රසයි. රග දිද නැව භම අ බෝධරගත්ත ැවුණොත් හිත්තවල ඇතිවන ස්භාවය එක වගේම දැහනවා. මෙන මේනිසා ඕවනෝන් කරේ පිය දෑසිම් බලනෝ වගේම කතා කිරීම. මගේ හිත සැනහෙන්න කතා කරන්න.මිල මුදල් දනධානෙ කිසිවක්පා මට මුතුමැන ක්‍රත්තරන් එපා එවුණට මට මනුස්සේ හැට කතා කරන්න. ඔයි දට පහත් කරන්න එපා වෙන ොනුව නැතුවුණනත් ලෙංගතුව වචනක හිත සනසන්න පුලුවන්. බැෑවටම ජීත සනසන්න පුළුවන් දහම වචනවලට ධර්මාණුකූල අදහසකට නමුත් ලෞකික ජීවිතයට ධර්මාණුකූල අදහසල් ලෙගතු වචන හිත් මුණතරං නිවෙනවද කියලා පැහැදිලියේ. ස්වාමියකට තමන්ගේ ස්වාමි දේනයකට පිය කෙනෙක් වගේ වෙන්ට පුළුව නිනම්. ස්වාමි දේනයකට තමන්ගේ ස්වාමියයාට මාතු භරියා, බගිනිි බරියා සකී බරියා වගේ අම්මා කෙනෙක් වගේ සහෝදරියක් වගේ ඉහෙළියක් වගේ බිරිඳක් වෙන්න පුළුව නිනං ඒක සැනසිෙල්ලක්. ඕේ ප්‍රිය වචනෙන් ප්‍රියවදනින් සංවරය. උබෝ සද්ධහා වදඥෝච, සංඥතා දම්ම ජීවිනෝ සංඥත බව. ස්වාමයා බිරිඳද මුණතරන් සමීපවය ඇසරු කලත් කටයුතු කලන්. හිත්පුර අවංකෝ දැනෙන්ට ඕනේ. මගේ දරුවගේ අම්ම නැතම් මගේ දරුවෝෙ තතා නැතම් මහත්තය හෝ සාමිදියනය හැදිච්ච කෙනෙක් කියලා. ගුණුවන්ත කෙනෙක් කියලා. ලෝකෙට කෑගහල කිවේ නැතුනාට. නැදිච්ච කෙනෙක් කියලා හිතට දැනුනුත් අසංවර පුද්ගලය කෙළ තට දැනනුත් පින්වත්නී එක ජීවිතයෙන් නොසන්සුන් කමක් ඇති වෙනවා. සමීප බව දුරස් එන්න පුළුවන්. නීති්‍යයනු කොල ලංගින් හිටියත් හිතෙන් අක මැත්තක් ගැටීමක් ඇතිවෙන්න පුළවා. එනිසා සංඥත කියන අවබෝධයෙන් ඇතිවූතු තැන. සංඥත බව අවබෝධයෙන් ඇති වෙනකොට ස්වාමිදියනයකට සාමිපුත්‍රයකට. ඕුන් සිත්හලට බාදාා නොකර ගන්නතුව පීඩා කරගන්නතුව කායිකෝ පීඩා නොවී ඔන්ගේ ජීවිතය දෙමෝපියෝ දරුවන් හැටියටත් පවුල් පරිසරය තුළ ගතකරන්න ඉතාම පහසුවක් ලැබෙනවා. කිසි විටකවත් රෝමකූපයක තරංවත් පීඩාවක් වන විදිහට ස්වාමයාා බිරිඳටවත් බිනිඳ ස්වාමයාාටවත් හැසිරීමකට හෝ කතහකිරීමට සිතුීලි පාත්තා ගැනීමකට යො එන්නන්නේහැ. ගෙදරදොරේ මුණතරං කටයුතු තිබුණත්. සාමියට දැනෙනවා. මම වගේම මනුස්සෙක් නේද කියලා. සමයිට ස්වාමිය හිතනවා පිරිමියෙකුට තරං හයියක් නැති මේ දරුවගේ අම්ම මේ තරක් මොනතරං වෙහෙසෙනවද කියලා. ස්වාමි දීණීට හිතෙනවා මගේ ස්වාමියයා තාත්ත කෙනෙක් හැටියට මනතරං හිතිං බරක්. උහුලන්ට බැරි නොහුලුනා බරක් දරාගෙන මේ තරන් වෙහෙසෙනවා. මමත් අම්මා කෙනෙක් වගේ දරුවන්ට වගේම ස්වාමියයටටත් පිහිටවෙන්ට ඕනි කියලා හිත්තොලට දැනෙනවා. සංඥත බව ජීවිත. සුපසන් කරන බව ඔබට දැනෙනවා. ලෞකික ලෝකයා මිල මුදල්ම ගේ දොරම දන දහන්නෙම යානවාහන මත්්‍යම හිතනකොට මේ මේවා අපිට ලැබෙන්ටෝන මෙෝොමයි අපේ සතුට කියලා ඔ අවශ්‍යයි. ආහාරපානය ඇඳුම් පැළඳම්. නිවාස බේත්තෙත් මේවා අවශ්‍යයි හැබ හැබයි සතුට නැති තැන පින් සිද්වෙේ යි මොකුවත් මට එපා ඔය ඔක්කොමතියාගන්න. හැබයි හිතේ සැසිල්ලයි සන්තෘෂ්ටියයි. ගතු කමයි අවංක කමයි තිබෙන වන පොල් සම්බෝලයි බතිවුනොත් කමක් නෑ එක දිව්‍යභෝජනයක් වගේ ජීවිතොලට දැනව කියලා හිත්තොල්ට දැනේ උබෝ සද්ධ වදඥෝච සඥතා ධම්ම ජීවිනෝ ධර්මාණුකොල ජීවිතයක් තේ හොන්ති ජානිපතයෝ අ්‍යමං්ඥම්පියන් වද ඔවුනෝන් කෙරේ පිය දැසිම් බලමින් ධර්මානුකෝල ජීවිතයක් ගත කරන්නට පුළුවනි නං එක ජීවිතය මහත් වූ සුවයක් සැසිල්ලක් බවට පත්වෙනවා ුළ තා පිාවන්ට දේශනාකන බ ලාපොරො හිටුවෙනවා ඔබ පවත්තන මෙමවැනි ජීවිතයා සිල්ලතුන්ගේ බලාපරත් හිිෙනවා. ගුණවතුන්ගේ බලාපොරොත් හිටුවෙනවා. එවැනි ජීවිතයක ුන්ට සත්‍යයක් ක්‍රියා කරන්න පුළුවන්. නකුලමාතාි නකළපිතා ගිලං වූ විට කරනල ද සත්්‍යයක් ක්‍රියාව යයි. අහනව පසුකාල්කි අදු දහසයක් පුරා දැම් පසුකාලයක වදු දහසයක් පුරා එක ඇදේ හිටිය ඔබ දන්න මො තර ්‍රක්්චරී ජීවිතයක් ගත කලාද කියලා. දයට සහෝදරය සහෝද දෙයක් වගේ ජීවිතේ පැත්තුවනේද කියලා. රහසිංවත් වරදක් ුණේ නෑනේ ද කියලා. මේ සත්‍යයක් ක්‍රියාවේ බල්ය. ඔබට හපතක් වෙන්ට ඕනි කියන එක උනතරන් සත්‍යයක් ක්‍රියාවදද. ස්වාමි දියනයකට ඔවන්ගේ ජීවිත අවංක සිතුවිල්ලක් එහෙම නගාගන්න පුළුවනි නම්. ස්මි පුත්‍රයකොට එවනි සිතුවිල්ලක් අවංකෝ නගන්න පුළිනන් තමංගිලං වූහෝ ඕනඕෝන් කරේ ගිලං වූ හෝ දරයකොට එහපතක් කරන ප්‍රාර්ථනාවක් ඔස්සේ හෝ සිදු කරට පුළුවනි. තමන් ධර්මයෙන් තොරව තමන් දුසිල්වත්ත මොන තරම් පුද පූජා සිද්ධ කළත් ඒවයි ලැබෙන බලය නැතුවනෙමේ හැබැයි බොහොම හීනයි. බොහොම දුර්වල වෙන්න පුළුවනය. මොකද අපිරිසිුදු යමකින් යමක් අල්ලන්න ගියොත් පිරිසිුදු දේත් අපිසිුදෙනනො වගේ. හිතේ වැඩිපුර පදිංචිවෙල තියෙන්නේ අපිරිසිුදු සිතුවිලි ලං රහස පෞසිද්ධ කිරීම වනං ප්‍රාර්ථනා මාර්ගය ප්‍රතිපදාව යහපත්තන්ට තියෙන අවස්ථාව අඩුයි එනිසා. ඕනෝන් ඕනෝන් කරේ පත්න මේ සිතුවිලි හැකිතාදුරට එහපත්වීම තමන්ට මහත් වූ ආසිරුවාදයකුය.ඉන්නත්නී මේදේශනාවේ කෙළවර ධර්මය දැකගන්නා ගමනය ස්වාමියයා පළමියම තමන්ගේ ජීවිතය ගැෙන දකිින්ට ඕනි පවල් ජීවිතය ගැෙන. සම්මානනාය. තමගේ ස්වාමිදිීයට ගරු කරන්න. ගරුකිරීමනු සිතුවිලි වචන ක්‍රියාද මේ දේශන පුරාම සඳහන් කලා වගේ ගෞරණීය චරිතයක් වෙන්න ස්වාමිදිහණයට. දරුවන්ට. දරුවන්ගේ අම්මා කියන වචනය තුළ අපේ සංස්කෘතියනුව මගේ බුදු අම්මා කියන. දරුවන්ට අම්මාළඟ වැඳ වැටෙන්න. සාමියගේ ඒ උපකාරය අවශ්‍යය සාමියන් නිගරු කරනවනං සාමිදීනයට දරුවන් ඉදිරයේ නපුරු වචනය බැනවදිනවනං පහත් කොට කතා කරනව වනක් දරුවන්ගේ හිත්වලිනොත් ඒ ගෞරවේ ඇතිවියන්ට පුලළුවනි. දරුවනේ නුඹලගේ අම්මගේ කෙනෙක් මගේ ජීවිත මුුණ ගැහීම ැ මට තියන සතුට. මහා පුදුම කාතාවක් දෛරමත් කෙනෙක්. නොබලග අම්මට ඉස්සල්ල මගේ අස් දෙක පිවුණ නොබලග අම්මගේ හිතට තනික මත්්දුකක්දැනටන දෙෙන්ට පාමයි දරුවන. නොඹලගේ අම්මා බුදු නොවුනත් බුදු අම්ම කෙනෙක් කියලා කියන්ට වටිනවා කිය කියන්ට පුලුවොනිින ඒ ගෞරවේ දෙන්ටඕනේ. මේ දේශනාව අහන මේ රටේ හෝල්ලොව කොතනකොහෝසිට ශ්‍රී ලාංකිකයන් මසෙන් සිංහල භාසාාවෙන් ඔබට පුරදුලෙ හුන් කන් දෙනව වනං. හම හදවතකටම මරටේ හෝ ලෝකෙ කොතනක හිටියත් ඔබට දැනෙන් ඕෝනය. හැම ස්වාමි පුත්‍රයකුටම කරන අවවාදයක් හැම සාමි දීහනයක්ම ඒ කතාවක් අහන්න සාමිදීනුගුගෙන් සසර පිනක් වගේම මේ ජීවිතයත් ඔබේ චරිතය ඔස්සේ පින මතු කරගන්න පුළුවන්. අනෝමානනා අය සාමිදීනට කිසි ීටකොත් අවමන් කරන්න පා. අඩු පාඩු නැති ජීවිත හොයාන්ට බැෑ. ඕලුනෙලුම් මානෙල් පිපෙන්න මඩවගරක සමහ රත් උතුන්ට සියලු කක්ලේසක කර්මක්ෂය කලන් සංසාරගත දෝසති බොුණන්. අ පිය කෙනෙක් වගේ අඩුව පාඩු ඇති බෙන්නම් බලන්න පුලුවනිය ගුණ බඩ අපපච්චි කෙනෙ තමන්ගේ ලොකුදීනේ දෙස කරුණාවෙන් බලන්න වගේ ට ලෝකෙට කෑගහලක කියන්න අඩුව වැරදි ඒත් රහසේ ඒ අඩු පාඩුව හදනවා ඒ වගේ පෙන්නල දෙනවා කිසි විටකවා සාරීරිකව හෝ වාචිසිකෝ හෝ පීඩානො කළ යුතුමයි. ව මන්නො කොළ යුතු. අග රෝණ කොල යුතුති අවුමන්නො කළ යුතුය. අනැති චරියාය. තුංගිනි සික්ෂපදය කාමේස්සු මිච්චාචාරා පවුල් ජීවිතයේ තුළ ඔබ ආරක්‍ෂා කළිඋතුම ජීවිතය ඔබේ හිත්වලට දැනුනද. ජීවිතය කෙලවර දක් ඕනම් මොහත ජීවිතය කෙලවර මොහත වයි කෙලවරවෙයි නමුත් ඒ මොහොත දක්වාම ඔබ සමගින් ජීවිතය පාත්තනවා කියලා සියල්ල හටගත්වගේම නැති වෙනවා. නමුත් සම්මතිය තුළ අපි මේ ජීවිතයේ ඕනොවන්ට ගරු කරමින් පවත්නවා කලා ඔබේ ආධ්‍යාත්ම පොරොන්දුව මතකද මුහුණේ පෙනුම වැහැරී යයි. ඒවගේම කේස කලාපය අඩුුවී යයි හම රැලි වැටයි කණ්ිච්චං පාලිච්චං වලිත්තවතා දත් ගිලිහී යයි. දෑතයිපය වාරුවී නැතිවී යයි. එෙත් ඔබේ වචනයෙන් හදවතින් හඳුනගත්ත මනුස්්‍යයක්ක කියන. ඔබ දෙවියෙක්ක කියන හැඟීම දිව්‍යංගනාවක්්‍ය කියන අදහස හිත්පුරා පවතින්තෝනය. අනති චරියාය. විශ්වාසේම ගොඩනගෙන් නඕනේ. නකළ මතා පපිතා ඕනුන්ට සඳහන් කළා වගේ. මේක සාහිත්‍ය පොතක කතාවක් නෙමෙහි තරුණ දරුවනේ වැඩිහිටි දෙමවප කියියන පින්වත්නේ මේක මනක්කල්පිත ලෝකයක කතාවක් නෙමේ. හැබෑ මනුස්්‍යයන් ජීවත් වන අදට ජීවත් වන රට ලෝකට කෑ ගල කි වන තුන වඩනි මනුස්්‍යයන් සිටන. හැබෑ මනුස්්‍යයන්ගේ ජීවිතෝල කතා ප්‍රෘත්ති ඔබේ ජීවිතොල්ට එක තුවෙන් ඕෝන. මීලඟට? ඉස්සරිය ගොසක්ගේන තමාසතු යමක් වේනං අධ්‍යාත්මික හෝ සාමිධීනයටත් යන්දනයක් හෝ යමක් හෝවේනං සමාන අයිතිවාසිකමත්තියෙන් ඕනේ. ලියනවා කියනවාගෙන ෘෂ්නා කතාමක් නොහි. පැවැත්ම තුළ සාමිධීනයටත් දැනින් නඕනි සාම්‍යාසතු යමක් වේනම් තමනුත් එකහා සමානෝම එය රැකීම පාලනය කිරීම දුණු කරගැනීම කියන අදහස් පෙළයි. අලංකාරාණු පදාානයන. ලෞකික ලෝකේ තුළ සාමිදීනය යමක් අඳන්න පලදින කැමති. සාමයා පැවැැත්ම තුළ ඇඳුමෙන් පැළැඳමෙන් ආභරණයින් උපස්ථාන කරනවා. වර්තමානයේ තුළ විවාහයේ ඔබට ලැබුණෝ වර්තමාන සම්මුතිය තුළ යම් ආභරණයක්. එදා වගේ ම ජීවිතේ කෙලවර දක්වාම රැකගන්න ඕන කියලා විවා ජීවිතො බොහ විට්ටක ඔබේ ඇඟෙලි වලින් දකින්ට පුළුවනි. එය සාමයා දුන්න දේ. ය සාමි දියණිය දුන්න දේ කියලා එක සංකේතයක්. මේ තිලක්කන කතා මතකයි ඕන ම මොහොතක් අවසන් මොහොත වෙයි එන මුද ජීවිතය සංකේතයක්. දුවෙන බදදුතුමන්ගේ බෝධි සත්ව චරිතවල සාමි භාරයාවරු හිටියා. සිදුහත් ය සෝතරා දෙපල සංසාර් ගමනය පටන් බොහෝ ජීවිතවල එක්ව ඔවුන්ගේ දහම් මගට නිවන් මගට සාමයාබින්ද හැටියට උපකාරවුණ. ඔබේ ජීවිත ගැන දකින්ට පුළුවනිනා. ඒ ස්වාමයා කළ යුතුයුතුකම්. සාමි ්‍යියනය පෙරලා යුතුකම් නැවතයුතුකම් සිද්ධ කරන්නට ඕනේ ඒ තමයි සුසං ගහිතකම් මන්තා. ගෙදර දොරේ කටයුතු මැනවින් කරන්න. දාසයක් වීම සේවිකාවක්ක කියන අදහසනම ගෙදර කටුල්තොට නායකත්වයක් දෙන්න ගෙදරට ඇතුල් වෙන කොටම පපිස්සෙම්ම කියන්න පුළුවයි නම් මේ ගෙදර සිටින්නේ මුණ වගේ ස්වාමිදියනයද කාන්තාවක්ද කියලා ඒ හිත්තොල්ට අන්න ඒ අදහසයි සුසංගහිතකම්මන්තා සුසංගහිත පරිජනා තමන්ගේ දෙමව්පියන්ට වගේම ස්වාමියයාගේ දෙමවපියන්ටත් ඇසරු කරන හැම කෙනකොටම සිංහල භාසාාව වචනං සීදේවි නෝන කෙනෙක් ගුණේ හ පත් වූ කාන්තාවක් මේ කාන්තාවක් ලබපු සාමියෙක් මොතරං නිවුණු කෙනෙක් ඇද. කිසා ගෝතම මේ සිදුහත් කුමරාට සඳහන් කළලා වගේ. අම්ම තාත්ත වගේම සාමිදීන නිබ්පුතා නෝන සානාරි මේ වගේ සපුත්‍රය කලපු සාමිදීනයක් මොනතර නිවිච්ච කෙනෙක්වෙන් ොද. මේගේ නිච්ච යහපත් ව කෙනෙක් ලබපු සාම මොනතර ගුණේ හපත්තුව කෙනෙක්වෙෙන් ඕන. ම දව සවසානෙක් ගෙදර යන කොට දරුවන්ගේ අම්මා වගේ කෙනෙක් වදන් පෙනුම හැසරීම ආහාරය මේවා දකනොකොට ලැබෙන කොට ජීවිතයේ සංසිඳීමක් සැනසිල්ලක් තියෙනවා. ජීවත් එෙන්න්න ඕන කියල මට හිතනව කියලා. හිතේ දැනන්න පටන්ගන්නවා. නැවත ගෙතරට එන්න හිතනවා වාමිදියනෙක් ඇවතුම් පැවතු. දෙද නම රැකියාව කළත් ඕවුනෝන්ට එසේ හිතෙන්න පටන්ගන්නවා. අනති චාරිනී තුන්මිනිසික් සාාපදය සාවාමිදියනියත් මනාකොට රකින් ටෝනිය. විවාහ ජීවිතේ තුළ දෙෙෙනෙක් තුළ තුන්වෙන්නෙක් එව සිතුලින් ඇතුල්ල වුණනත්. එක මහත් වූ පී දාවක්වෙන්න පුළුව. දහස් ගණනක් ඔබට හිතමිතුරු සිටින්න පුළුවනි හැබයි සාම්‍යාබෙන්ද සම්මුතියේය තුළ ආධ්‍යාතුමක ජීවිතයක්ත් ගොඩ නගාගෙන ඔබ දෙපළ පමණක්මයේ. සම්බතන් අනුරක්ති අර පිරිමැස්පිෙන් කටුතු කරන්න වර්තමානය වඩා ගැලපෙනවා. වැඩියමක් වේනම් පිනට දහමට ඥාතීන්ට හිතෝතුන්ට ආදී වස්සයෙන් මියගිය ඥාතීන්ට පින් දෙන්න ඔබට පරිත්‍යා කරන්න පුළුවනි. එය ලෝබකම නෙමි අර පිරිමැස් පින්. ල්පනාව පරික්ෂාවෙන් විමසාහ බලමින් කටයුතු කිරීම සම්මතිය තුළ දියවුණුව යහපතා. අවසානයේ දක්කාච ෝතිය අන්ල සසා සබ් කිච්චේසු සියලු කටයුතුව දක්ෂ කනෙක් වෙන්න. තමන්ගේ පෞුල් ජීවිතය ස්වාමයාට මැනවිං අම්මා කෙනෙක් වගේ තමන්ගේ මෞද් දෙමවපිය නුත්ත්‍රැක බලාගෙන. සාමියයගේ දෙමවපියන්ටත් ගුණ බල දියනයක් වෙලා ජීවිතය පාත්තන්ට. ආවාවිහා ජීවිතට පත්වනත් ඔබේ දෙමවපියෝ ජීවිතය හැමදාම. රකවරණන්නේ පිස ඔබේ සිතේ පවතිින් ටෝනය. කවරු කවරු කණට කොඳරල්ල කිව්වත් නුබ සමඟින්නව කියලා ජීවිතය මුලින්ම පුත්තාාවත්තු මනුස්සාානං ඒක චක්කුන් විය ඒ හදයන්විය. නුඹමගේ වස්තුව හදවත ඇස කියල කවුදය කතා කලේ. ගුණබර අම්මායි ගුණබර තාත්තහෝ අප පච්චේ. ජීවිතේ කෙලවරදක්වාම ඔබ හදවතේ තිබෙන්ටෝනි. එහෙම නැතුනොත් ඒහි ප්‍රතිරාවය ඔබේ දරුවන්ගෙනොත් බට හෙන්නන ලැබ. අපිට වැඩතියනවා. අපිට වෙලාවක්නේ. අපේ ජීවිතයට ඔබ එකතු වෙන්න පා නෑනෑ අනුශාසනා ලබන්න. ජීවිතේ සැනසිල්ලක් ලබන්න. ඔබට හිතිල යන්ඥන් කරනු වැටහෙනකොට අනේ යද දෙමෝපියොල් මේ ලෝක නෑනෙ අහන්න. අපි දෙමෝපියෝ ඇස්සැල්ල ඉන්න කාලේ කියපු දේවල්, ජීවත්ත සිටි කාලේ තුළ කියපු දේවල්. අපිට වැටහුුණේ නෑ කියල හිතන තැකට දැන් තේරෙනකොට දෙමවෝපියෝ මේ ලෝකකිනෙ අපි මොනහොද කරන්නේ. නාහපු එකේ විපාකයම තමයි අපි මේ විඳවන්නේ කියලා. ඒ ඔබේ වචනයක් ඔබේ හිත්වට දැනෙන්ටිඩ තියෙන්ටපා. එනිසාද දෙමවපියනුත්්‍රැක ගම්ඹලාගෙන. ස්වාමි භාරයා ඕනෝඕන්ටත් මවපියන් වගේ දරුවන්ට අතජිු කල්ල පෙන්න්නන්න පුළුවන්කම ලැබෙන්න්න තරුණ දරුව මතු දවසක. ගුණුවන්ත දෙමවපයෝ තමගේ ජීවිතයේ. මගේ අහිංසකම්මයියක් පච්චේ බුදු නඕොනේ ඔටනු පැළන්දිුවේ නැව වනාට. ෝක කොතන හරි පය හ ජීවත්වන මගේ දෙමවපියන්ට පින්සිදුවෙන්ට ඕ කියලා හිත්පුරා දැනවනන් එක සැනසිල්ලහම්. කාලවේලාම බොහෝ ගතවීති වෙනවා. ලෞකික ලෝකෝත්තර නිවන් මඟ අර්මුණු කරගෙන මේ ගත කන්න ජීවිතයේ සුපසන්ම යහපත්වූම පවුල් ජීවිතයකට ඔබට දෙමපත් සාමි භාරයා දෙමවපියෝ දරුව හැටියට ජීවිත ගමන පාත්තන්න මේ දේශනාවත් යංබෝධ උපකාරක ධර්ම පෙලක් වෙනවා යයි ම කල්පනා කරනවා. අද දවසේ ජන්මදිනය සිහිපත් කරන දියනියන් වෙනුවෙන්. මුල් කරගෙන පවුලොල හැම දෙනාටම දෙසව මේ දහම් පෙල ඔබ හැම කෙනුකොටම ලෞකික ජීවිතොල්ට උපකාරක ධර්ම පෙලක්ම වේවා. ස්මීන් වහන්ස නමක් අගෙන හිටියත් උන්හන්සේ තුළ පුරුදු කළ ධර්මශක්තිය ඔස්සේ සිව් පසය ලබන ස්වාමන් වහස නමක් ගෘහස්ත ජීවිත ගත කරන ඇත්තන්ට මේ දහම් මඟ පෙන්වාදී උතුමයිකෙන් අදහසත් හිත්තොලට නගවා. ඔබ ජීවිත නිදුක්වේවා? නීරෝගිවේවාසුවහ පත්තේවා ලෞකික ජීවිතයේ තුළ විවාහ ජීවිතය තුළ ධර්මය දැක ගන්න අධ්‍යාත්මක ජීවිතය වගේ මල් ලෞකිකව ලෝකෝතර ජීවිතය තුළ සැනසෙන්ටපුලුවන් මරණම් මතු දෙපලම ස්වාමයාාවේද දෙමවපිය දරුව දෙපිරි සම සුගතියක්ම උරුම කරගෙන දුගතියෙන් අත්මිදී. උතුම් නිර්වාණාබෝධය පිණි සමහේතුවන උපකාරක ධර්ම පෙලක්ම වේවායි ඉතාම කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා කාර්ථනා කරනවා. ආකා සටහාචබුම්මට්හා දේවානාගා මහිද්දිකා පඥන්තගනුමොහෝදිත්වා චිරරක්खන්තුසාසන ආකා සටහාචබුම්මට්හා දේවානාගා මහිද්දිිකා පඥන්තගනුමෝහෝදිත්වා චිර රක්खන්තුදේසනං ආකා සට්හාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තං අනුමෝ දෙත්වා චිරං රක්හන්තු ලෝකසාසනං සැදහැත් පන්නත්නි ඒවසංකල දේශනවෙෙහි පින්න්නත්තුූ දායකත්තේ ගෙන කටයුතු කරනු ලැබුේ. මාලබේ පදිංචි ජයසය කර පවුලවි සිනුවී. අරමුණ දියනගේ ජන්මදිනය නිමිත්තෙන් එමදේනියන්ට නිදුක්නීරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා පුතුුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටුතුසාර ප්‍රකාරයෙන් සාර්ථ කරගැනීමට මෙම පුන්න්‍ය ශක්තිය හේතුවාසනාවේවා සොහිුරියගේ ජනවිදිනේ නිමිත්තිෙන් එම සොහිුරියයට නික් නීරෝග සුවපත් භාාවය දීර්ඝාශ සම්පත්තිය ලැබේවා සුජීවත්ත සිටින සියලු දෙනාටම ත්‍රවිධරත්නය ආශිර්වාදය ලබීමට මේ පින් හේතුවේවා. ියගේ සියලු ාතන්ටමේපින් අනු ෝොදන් වී සසර දුක් කළලවරවේවා. දේශකයනන් වහන්සේතුළු සියලුම සංගයා වහන්සේලාට නිදුක් නීරෝගේ සුව පත් භාාවය දිර්ඝා සම්පත්යල බේවා. සියලුම කරදර බාධක දුර වී ලෙඩ දුක් දුර වී අපගේ රට යලි සෞ් බාගේ උදවීමට මේපින් හේතුවේවායි මාළබේ පදිංචි ජය සර පෞලේපින් නැතුල්ලා අදිිෂ්ඨාන කරනව ප්‍රාර්ථනා කරනවාන්. ඔබ එසියලු යහපත් බලාපොරුත්තු සපලවේවා ප්‍රධාන වසයෙන් දියනගේ ජන්මවිදිනය වෙනුවෙන් සෙත් පතමින්. හැමට බවනීරෝග සම්පත්තිය වේවා. ලෞකික ජීවිත දහමින් සුවපත්තේවා. මියගිය ඥාතයන්ගේ සසරගමන නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්තේවා සමිය දෘෂ්ටික දෙවියන්ගේ ආසිිර්වාදය ආරක්ෂාර කොරණය නොමදෝවේවා. හැම දෙනාටම වුතුම් චතුරා සැත්ත ධර්මාබෝධයෙන් අමානිවන් පිණිසම උපනිශ්‍රය වේවා. ធម្មេណាតមទំទនរ ුවන් සරණයි මොහක්ඛය නිබ්බනං